නීතිඥ සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංහල වෙබිනා මාලා 22 වන වැඩසටහන සඳහා ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීති සම්මන්ත්‍රණ කමිටුව මගින් තමයි මෙම වැඩසටහන් මාලාව ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ. එම नीति सामंत्रण कमिटुवे सभापतिवरया वशयेन मेमन विट कटयुतु करन्ने वर्तमान नीतिज्ञ संघमे लेखकं नीतिज्ञ राजीव अमरसूर्य महता ओहुगे तमयि मेम वेबिनार संकल्पे आरंभे सिदुवेन दैन मेवन विट सिंहल देमल सह इंग्लिश माध्य कियन माध्य तुनेन्म मे वेबिनार मालाव आरंभ करला तिबेनवा ए वगेम अपि मेम कमिटुवे कैंदवुम करु वशयेन क्रिया करन නීතිඥ පසින්දු සිල්වා මහතා සම කැඳවුම් කරුවන් වශයෙන් ක්‍රියාත්මක වැඩ කටයුතු සිදු කරන පණ්ඩුල වන්නියාරච්චි මහතා ඒ වගේම නීතිඥ නිකිනි මාපිටිගම් මහත්මිය නීතිඥ ඔෂානු බේරත්න මහත්මයා සහ නීතිඥ ඈන් දේවානන්ද මහත්මියත් මේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. අද දිනේදී අපගේ මාතෘකාව සම්බන්ධව සලකා බලනවා නම් මෙරට මේ අවස්ථාවේදී COVID-19 අර්බුදය විශාල වශයෙන් පවතිනවා. එතුළ සමාගම් විශාල අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා සේවකෙයින් එම සමාගම් වලින් ඉවත් කිරීම කියන කාරණය සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කිරීමේ අවස්ථාවක් පැන නැගිලා තියෙනවා. ඉතින් කම්කරු නීතියෙන් සේවෙන් සේවකෙයින් ඉවත් කිරීම සම්බන්ධ සේවෙන් පහ කිරීම සම්බන්ධව නීතිය සම්බන්ධය අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එය තමයි අද දිනේදී අපි සාකච්ඡාව වෙන්නේ. ඒ නිසා මෙම සාකච්ඡාව සඳහා විශේෂඥ මඩුල්ලා අප විසින් තෝරා ගන්න ලැබුවා මේ සම්බන්ධව විශේෂඥ දැනුමක් සහිත. මුලින්ම මම ඔබට හඳුන්වා දෙන්නම් නීතිඥ ජනාධිපති නීතිඥ උදිත එගලහේවා මහතා. ඔහු 1990 වර්ෂයේදී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා වසර 15ක කාල සීමාවක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරලා 2005 වර්ෂයේදී පෞද්ගලික නීතිඥවරයෙක් වශයෙන් සේවය ආරම්භ කරනවා. පොදු නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය, රක්ෂණ නීතිය, වාණිජ නීතිය, කම්කරු නීතිය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ පහළ අධිකරණවල විශේෂඥ දැනුමක් සහිතව තමාගේ නීති කටයුතු සිදු කරගෙන සේවා දායකයන් විසින් වෙනුවෙන් පෙනී සිටීමින් නීති ශ්‍රේෂ්ඨයේ වර්ධනය සඳහා විශාල මෙහෙවරක් කරපු පුද්ගලෙක් වශයෙන් අපිට ඔහු හඳුනා ගන්න පුළුවන්. ඔහු ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයතන කීපයක ස්වාධීන අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ඒ වගේම නීති ආධාර කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙක් වශයෙන් ඒ වගේම සමත කරුවෙකු වශයෙන් විශාල සේවයක් මෙරටට සිදු කර තිබෙනවා. ඒ වගේම ඔහු 2012 වර්ෂයේදී තමයි ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් දියුරුන්දීම සිදු වෙන්නේ. ඔහුගේ අධ්‍යාපන සුසුකම් සම්බන්ධව සලකලා බලනවා නම් ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කීර්තිදර සිසුවෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ ජාත්‍යන්තර සමුද්‍ර නීති අධ්‍යයන ආයතනයේ වෝල්ටා විශ්වවිද්‍යාලයේ LLM උපාධි දෙකකට හිමිකම් කියන පුද්ගලෙක්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ රක්ෂණ නීතිය සම්බන්ධ පශ්චාත් ඩිප්ලෝමා දරේ. ඔහු ඉතාමත් ගෞරවයෙන් අපි මෙම සාකච්ඡාව සඳහා පිළිගනු ලබනවා. ඉන්පසු අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා කම්කරු විනිශ්චය සභාවල සභාපතිවරණයක් වශයෙන් ඉතාම මෙරට විශාල සේවයක් සිදු කරපු ඒ වගේම අතිරේක මහේස්ත්‍රාත්වරයක් වශයෙන් ශ්‍රී ලංකාවේ නීති ශේෂයට විශාල සේවයක් සිදු කරමු සිදු කර කුසුම් සේනරත් පතින මහත්මයාට ඉතාමත් ගෞරවයෙන් අපි පිළිගන්නවා මේ සාකච්ඡා මණ්ඩපයට. ඉන්පසු අපි රංජිත් පිගේරා මහතා නීතිඥ රංජිත් පිගේරා මහතා ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා මෙම සාකච්ඡාව සඳහා. ඔහු 1996 සිට කාර්මික නීතිය කම්කරු විනිශ්චය කාර්මික නීතිය EPF ETF වැනි ශේෂ්ත්‍රයන් සම්බන්ධව විශේෂඥ දැනුමක් සහිතව කම්කරු විනිශ්චය සභා සහ වෙනත් ඉහළ අධිකරණවල පවා තමාගේ නීති දැනුම භාවිතා කරමින් සේවා දායකයන් වෙනුවෙන් විශාල සේවයක් සිදු කරපු නීති ශේෂ්ත්‍රය වර්ධනය කරලීම සඳහා විශාල සේවයක් කරපු පුද්ගලෙක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අපි ඔහුවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා මේ සාකච්ඡාව श्री लंका नीति विद्यालय दास नमसी अनूपहवाशी पलुन पंत सामर्थ्य सहित तमागे
නීති විද්‍යාල ගමන අවසන් කරනවා. ඔහු ඇය ඒ වෙන විට 1994 වසරේ ඔස්ටින් කුරේ රන් පදක්කම, ජූරි ඇමතීම සිංහල සහ ඉංග්‍රීසි පදක්කම්, ශ්‍රී ලංකා නීතිඥ නීති විද්‍යාලයේ විවාද කණ්ඩායම නියෝජනය කරමින් විවිධ රටවල පවා ඒ සම් ඒ කටයුතු වල සම්බන්ධ වුණා. ඒ වගේම අවුරුදු 25ක කාර්මික නීතිය, අපහාස නීතිය, පරිපාලන නීතිය, බුද්ධිමය දේපල නීතිය, වාණිජ නීතිය, මූලික අයිතිවාසිකම් නීතිය සම්බන්ධ විශේෂඥ ජනමක් සහිත නීතිඥවරයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඇය සමාගම් කීපයකම අධ්‍යක්ෂකවරියක් වශයෙන් සේවය කර තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ ඔවුන්ව නියෝජනය කරමින් සම්බන්ධ වුණ කීර්තිදර නීති නීතිඥවරියක් වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඇයට ජන ප්‍රණාමී වාණි සම්මානයේ ශ්‍රී ලංකා දේශ හිතයිෂී ව්‍යාපාරයේ මකින් මෙම නීති ශේෂ්‍රයට සිදු කරපු ඒ විශාල සේවය අගය කරමින් ලබා දීලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඔබ දන්නවා විමර්ශනයක් සිදු වුණා මේ ලිංගික අතවර සම්බන්ධව. ඒ සම්බන්ධව ප්‍රධාන විමර්ශන නිලධාරිනිය විදියට ක්‍රියාත්මක වුණේ මෙම අපි මේ අපේ සාකච්ඡාවට සම්බන්ධ කරගෙන තිබෙන මළවණි ජින්දාස නීතිඥ මහත්මිය. ඇයවත් ඉතාමත් ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඒ වගේම අපි මෙම සම්මුඛ සාකච්ඡාව මේ සාකච්ඡාව මෙහෙයීම සඳහා විශේෂ පුද්ගලෙක් සම්බන්ධ කරගන්න ලබනවා. ඔහු චමත් ෆර්නැන්ඩු මහත්මයා. ඔහු සිවිල් නීතිය, වාණිජ නීතිය, පොදු නීතිය, කම්කරු නීතිය සම්බන්ධ විශේෂඥ දැනුමක් සහිත සහ වර්තමානයේ විශාල වශයෙන් එම ශ්‍රේෂ්ඨයන් සම්බන්ධව සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරි. ඒ වගේම ඔහු විවෘත විශ්වවිද්‍යාලයෙන් LLB උපාධිය ලබාගෙන කොළඹ විශ්වවිද්‍යාලයෙන් LLM උපාධිය ලබාගෙන ඒ වගේම ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ සහ විවෘත විශ්වවිද්‍යාලයේ ආරාධිත කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන පුද්ගලෙක්. ඒ වගේම කොළඹ ඒ වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2018 2019 වසරේ සහකාර ලේකම්වරයා වශයෙන් ඔහු කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඔබ සියලු සෑම දිනාටම මේ අවස්ථාවේ දැනුම් දෙන්න කැමති චමත් ෆර්නැන්ඩු මහත්මයා මා නීතිඥ සංගමයේ වෙනුවෙන් මෙම සුභාෂින්දනය පිළිලමන්නේ. ඔහු හෙට දිනේදී විවාහපත් වීමට නියමිතයි. ඔහුට අපි සුභපතනවා. ඒ වගේම අපි මම මෙතෙන් පටන් මෙම සාකච්ඡාව ඉදිරියට කරගෙන යාමට නීතිඥ චමත් ෆර්නැන්ඩු මහත්මයාට වාර්ග. බොහොම ස්තුතියි බුද්ධික. ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා මේ සාකච්ඡාවට. සුභ සන්ධ්‍යාවක්. අපි දන්නවා කම්කරු නීතිය කියන්නේ ඉතාමත් ප්‍රායෝගික විෂයක්. එදිනෙදා අපිට පාරදී තොටේදී කවහරි මුණ ගැහුණත් බොහෝ විට අහන දෙයක් තමයි කම්කරු නීතිය සම්බන්ධයෙන් තියෙන මොකක් හරි ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ සාකච්ඡාව පුළුවන් තරම් ප්‍රායෝගික මට්ටමින් පවත්වාගෙන යනවා. විෂය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනවට අමතරව ඔබට ප්‍රායෝගිකව මුණ දෙන්න වෙන විවිධ දුෂ්කරතා සම්බන්ධයෙන් අපි මේ සාකච්ඡා තුළදී දැනුම බෙදා හදාගන්න කටයුතු කරනවා. සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා අපි මුලින්ම කම්කරු විනිශ්චය සභාවක් ඉදිරියේ ඉල්ලුම් පත්‍රයක් ගොනු කිරීම සහ සමාජයේ සේවය අවසන් වුණා කියලා ඔබට සේවාදායකයෙක් ආපුවම ඔහුට උපදෙස් දෙන්න කොයි ආකාරයට කියන කාරණේ සම්බන්ධයෙන් මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපිත් එක්ක ඉන්නවා හිටපු විනිශ්චයකාර තුමියක්. එතුමිය කම්කරු ආරවුලක් කම්කරු විනිශ්චය සභාවක් ඉදිරියේ පවතිනකොට ඒකට විනිශ්චයකාරවරයෙක් කොහොමද ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරන්නේ කියන කාරණේ අපිත් එක්ක බෙදා හදාගන්න අද හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කම්කරු විනිශ්චය සභාවක් ඉදිරියේ පැවතිච්ච නඩුවක අවසාන තීන්දුව ලබා දුන්නට පස්සේ පළවෙනි අභියාචනය ඉදිරිපත් වෙන්නේ මහාධිකරණය, අපරාධපද මහාධිකරණය. එතකොට දැන් මහාධිකරණයක් ඉදිරියේ පවතින නඩුවක් සම්බන්ධයෙන් කොහොමද නීතිඥවරයෙක් සූදානම් වෙන්නේ, අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් අපි සාකච්ඡා කරන්නේ මහාධිකරණයෙන් විසින් ලබා දෙන ලද අවසාන තීන්දුවක්. ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ අභියාචනයක් ඉදිරිපත් වුණාම ඒ අභියාචනයට අපි කොහොමද මුහුණ දෙන්නේ සහ ඊට අමතරව යම් සේවා සේවකයෙකුගේ සේවා සමාප්තියක් සිද්ධ වුණා නම් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ ගන්න පුළුවන් වෙනත් ප්‍රතිකර්ම තිබෙනවාද කියන කාරණේ සම්බන්ධෙනුත් අපි අද සාකච්ඡා කරනවා.
මම මුලින්ම මේ සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා නීතිඥ රංජිත් පෙරේරා මහතාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ඔබතුමාගේ දැනුම අපිත් සමග බෙදාගන්න කියලා. නීතිඥ රංජිත් පෙරේරා මහත්මයා ඔබට පාරයි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ රජීව් අමරසූරි මහත්මයාට ලේකම් මහත්මයාට සහ ඒ ඇතුළු සියලු දෙනාටම මාව මේකට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපිට බොහොම සුළු කෙටි කාලයක් තියෙනවා. ඒක නිසා මම ඉක්මනින්ම මේක පටන් ගන්නම්. මම බලාපොරොත්තු වෙන්නේ කම්කරු විනිශ්චය සභාව සම්බන්ධව කොහොමද ඉල්ලුම් පත්‍රයක් දාන්නේ සහ මෙහි ඇතිවීම සම්බන්ධව ඉක්මනින් මේ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. කම් 1950 අංක 43 දර කාර්මික ආරෝල් පනත යටතේ තමයි කම්කරු විනිශ්චය සභාව කියන ආයතනය ඇති වුනේ. ඒකට 1957 අංක 62 දරන සංශෝධනයෙන් තමයි ඒක ඇති වුනේ. කලින් අපේ සේවකයෙක් අයින් කළා නම් ඒගොල්ලන්ට එයාට යන්න තිබුණ තැන තමයි දිසාධිකරණය. දිසාධිකරණයෙන් ගිහිල්ලා බැලුවේ ගිවිසුම කඩ වෙලාද කියලා. ඒකෝර නෛතික රාමුවක් තුළ තමයි ඒක කතා කළේ. සේවකයෙක් සේවයයි ඉවත් කළාට පස්සේ දිසාධිකරණය ගිහිල්ලා නඩුවක් පවරනවා කියන්නේ ඉතාම ලේසි වැඩක් නෙවෙයි, ඉතාම පීඩාකාරී වැඩක්. ඒකෝර එම තත්ත්වය නැති වෙලා කම්කරු විනිශ්චය සභාවකින් නෛතික රාමුවෙන් එළියට ගිහිල්ලා කොහොමද ගිවිසුම තියෙන්නේ නෙවෙයි තිබිය යුත්තේ කෙසේද කියන තත්ත්වයට ඇවිල්ලා යුක්තිය සහ සාධාරණ පදනම් මත සේවකයින්ට සහන සැලසීමේ පළවෙනි පියවර තමයි මේ කම්කරු විනිශ්චය සභාව ඇතිවෙන්නේ. ඒකට කම්කරු විනිශ්චය සභාවකදී තියෙන අපිට විශේෂ වාසිසහගත තත්ත්වයක් තියෙන සේවකයන්ගේ අසින් බැලුවොත් නීතිඥ මහත්යෙක් රඳවා ගැනීම සඳහා ප්‍රොක්සියක් දැමීමලක් නැහැ. මුද්දර ගාස්තුවක් නැහැ. ඊට අමතරව තියෙනවා මුළු දිවයිනටම ඒ කියන්නේ ඕල් අයිලන්ඩ් ජුරිස්ඩික්ෂන් එක තියෙනවා සේවකයෙකුට ඕන තැනකට දාන්න පුළුවන්. ඒක පරිපාලන වශයෙන් පසුව චක්‍ර ලේඛනයක් මගින් ඒක අවසානයේ සේවකයා වැඩ කරපු ස්ථානයට දාන්න කියලා ඒකේ මෙයා කරලා තියෙනවා. නමුත් වෙනත් ස්ථාන කොළඹ වැඩ කරපු කෙනෙක් යාපනය දැම්මා කියලා ඒක ෆේටල් වෙන්නේ නැහැ. ඒ ඉල්ලුම් පත්‍රේ නිෂ්පභා වෙන්නේ නැහැ. එතකොට ඉල්ලුම් පත්‍රයකට මාස 6ක කාල සීමාවක් තමයි තියෙන්නේ. මාස 6ක් කියන්නේ දින 180ක් නෙවෙයි. උදාහරණයක් ගත්තොත් ජනවාරි මාසේ පළවෙනිදා අස් කරපු සේවකෙක් ජූලි මාසේ පළවෙනිදා වෙනකන් ඔහුට හෝ ඇයට ඉල්ලුම් පත්‍රය දාන්න පුළුවන්. එතකොට ආකෘතියක් තියෙනවා. ආකෘතියක් තියෙනවා D කියලා ආකෘතියක්. ඒක අංක 43 දරන පනතේමයි තියෙන්නේ. ඒ ඩී ආකෘතිය තියෙනවා කොහොමද පැමිණිල්ලක් අපි ගොනුකොල යුත්තේ කියලා. ඒක සාමාන්‍යයෙන් දිසාධිකරණයේ තියෙන ශීර්ෂයට සමානයි. ඊට අමතරව තියෙනවා අර අවසානයේ සේවකයා අස්සම් කරලා ඔහුගේ ප්‍රකාශයක් දානවා මේ මෙහි අන්තර්ගත කරුණු සත්‍ය නිවැරදි බව කියලා. ඒවා සියල්ලම අවශ්‍යයි. මොකද ඒවා නැති වුණොත් අනවශ්‍ය දිග්ගැසීම් වෙන්න පුළුවන්. ඒවා නිරෝධතා ගන්න පුළුවන්. ඒක නිසා ඒ ඩී ආකෘතියට අනුකූලවම පැමිණිල්ලක් ගොනු කරනවා නම් සේවකයාගේ යහපත සඳහා ඒක ප්‍රයෝජනවත් වෙනවා. එතකොට දැන් අපිට තියෙන මූලික වශයෙන්ම අපි පැමිණිල්ලක ඒක ඉල්ලුම් පත්‍රයේ අපි නම අපේ නම සේවා යෝජකට එරෙහිව පවරන්න ඕනේ. එතකොට තනතුර සේවයට බැඳුණු දිනය අවසානයේ ලද වැටුප සේවය අවසන් කරපු ආකාරය සඳහන් කරන්න ඕනේ. මෙතනදී වැදගත්ම කරුණ තමයි අපි කාට විරුද්ධවද නඩු පවරන්නේ. අපි නඩු පවරන්නේ සරල වශයෙන් කියනවා නම් අපි නඩුවක් පවරන්න ඕනේ හාම්පුතාට විරුද්ධව. අපි සේවයෙන් ඉවත් කළා. එතකොට සේවයෙන් ඉවත් කළාම හාම්පුතාට විරුද්ධව පවරනවා නම් හාම්පුතා එක්ක ස්වභාවික පුද්ගලෙක් වෙන්න ඕනේ. ඒක නෛතික පුද්ගලෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට අපේ පත්වීම ලිපියේ දීලා තියෙනවා නම් ස්ටාර් එන්ටර්ප්‍රයිසස් කියලා. ස්ටාර් එන්ටර්ප්‍රයිසස් කියන්නේ වෙනද නාමයක්. එතකොට පීරිස් සහ පුත්‍රයෝ. ඒක
නිකන් හවුල් ව්‍යාපාරයක නම. එතකොට එවැනි අවස්ථාවලදී අපි ඉතා පරිස්සම් වෙන්න ඕනේ අපි ඒ පුද්ගලයා ඒ කියන්නේ ස්ටාර් එන්ටර්ප්‍රයිසස් අයිතිකරු කියලා අයිතිකරු හෝ අයිතිකරුවන් කියලා ඒ සියලු දෙනාගේම නම් දාන්න ඕනේ. හවුල් ව්‍යාපාරයකට විරුද්ධව දානවා නම් හවුල් ව්‍යාපාරයේ සියලුම දෙනාගේ නම් ටික දාන්න ඕනේ. පුළුවන් නම් සමාගමක් නම් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. සමාගමේ නම අපිට පැහැදිලිව දාන්න පුළුවන්. එතකොට එමෙනි ඒ වගේ පැහැදිලිව අපි අඳුරා ගන්න ඕනේ සේවා යෝජකයා. සේවා යෝජකයා වැරදි ලෙස නම් කළොත් ගැටලු සහගත තත්ත්වයක් එනවා. ඒ සමහර වෙලාවට පත්තින් ලිපි දෙන්නේ නැහැ. සේවකයාව සේවකයා දන්නෙත් නැහැ. සේවකයා ඇවිල්ලා කියනවා මම වැඩ කළේ පෙර මහත්තයාට කියලා. ඒකට පෙර මහත්තයාට නඩු දාලා හරියන්නේ නැහැ. කොහොම හරි ඔහුගෙන් ගන්න ඕනේ. ඔහුත් එක්ක කතා කරලා ඔහුත් එක්ක කන්සල්ටේෂන් එකක් තියලා කවුද ඔයා කවදා ඉඳන්ද වැඩ කරන්නේ? කොහෙද වැඩ කරන්නේ? එතකොට ඒ මිනිස්සයා සමහර ලාවට කියයි මට බැංකුවේ ලෝන් එකක් ගන්න ලියුමක් දුන්නා. එහෙම නැත්නම් මට පොලිසියට යන්න ලියුමක් දුන්නා නේ. එහෙම නැත්නම් මම වරායට ගියාම පර්මිට් එකක් හදාගන්න ලියුමක් දුන්නා. මොකක් හරි ලේඛනයක් අපිට එයාගෙන් ගන්න පුළුවන්. අරගත්තට පස්සේ ඒ ලේඛනය පරිශීලනය කරලා අපි සොයා ගන්න ඕනේ මොහුගේ ඇත්ත හාම්පුතා කවුද කියලා. නැත්නම් එහෙම ලොකු අපිට අපි කරන්නේ එතකොට ඒ සේවකයාට ලොකු හානියක්. මොකද මාස 6ක් පැන්නට පස්සේ අපිට ශීර්ෂයේ සංශෝධනය කියන්නේ සේවා යෝජක අපි හරියට අඳුරගෙන නැත්නම් අපිට ශීර්ෂයේ සංශෝධනය කරන්න ගියාම ඒ කියන්නේ පත්තින් ලිපියක් දීපු අවස්ථාවලදී ඇති වෙලා තියෙන ප්‍රශ්න. උදාහරණයක් ඇටියට හිල්ටන් හෝටලේ ප්‍රශ්නයක් ආවා. හිල්ටන් හෝටලේ පත්තින් ලිපිය ඉතාම හොඳට ලියලා තියෙනවා හිල්ටන් හෝටලේ කියලා. නමුත් අවසාන පිටුවේ පිරිස් කළමනාකාරතුමා අස්සම් කළා Hotel Developers Lanka Limited කියලා එතන සටහන් කරලා තියෙනවා හාම්පුතා කියලා. එතකොට සේවකයාට ලැබිලා තියෙන අවස්ථාව සේවා යෝජක හඳුනාගන්න. එතකොට එම අවස්ථාවකදී Hilton Hotel එකේ නඩුවක් දැම්මම හරියන්නේ නැහැ. එහෙම වුණා Hilton Lloyd versus Hotel Developers Private Limited ළමයේ නඩුවේදී Hilton Hotel එක කියලා නම් කළා. වග උත්තරකරු ගත්තා විරෝධතාවය. මේක නෛතික පුද්ගලෙක් ස්වභාවික පුද්ගලෙක් නොවේ කියලා ඒ විරෝධතාවයට පස්සේ හොටෙල් ඩෙවලොපර්ස් කියලා ආදේශ කරන්න ඉල්ලුවා. ආදේශ කළා. නමුත් ලේබර් ට්‍රයිබුනල් එකේදී ඒක කවුද දරු සම්කරු විශ්වාධිකාරී විශ්වකාරතුමා ඒක පිළිගත්තේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපීල් කරපු අවස්ථාවේදී කෝට් ඔෆ් අපීල් එකේදී එවකට අභියාචනා අධිකරණය කිව්වා මේක ආදේශ කිරින්න කරන්න බෑ කියලා. අර සේවකයාට කිසිම දෙයක් ලැබුණේ නැහැ. ඒ නඩුවේදී අර ප්‍රසිද්ධ නඩුවක් තියෙනවා ටැමිල් යුනිවර්සිටි මර්මන්ට් නඩුව. අර කෝකටත් ඇහිලා වගේ ඒක දාලා ඉල්ලා සිටියා ඉල්ලුම්තරු වෙනුවෙන් මේ ඉල්ලුම්තරු වෙනුවෙන් ඉල්ලා සිටියා මේක මේ ඒ නඩුව අනුව අපිට අවසර දෙන්න කියලා. නමුත් ඒ නඩුවේ සංකල්පය උනේ correctly identified wrongly name නියම ලෙස නිවැරදි ලෙස හඳුනාගෙන තියෙනවා වැරදි ලෙස නම් කළා. නමුත් මේ නඩුවේදී හොටෙල් ඩෙවලොපර්ස් නඩුවේ හිල්ටන් නඩුවේදී කිව්වා හිල්ටන් හෝටලෙයි හොටෙල් ඩෙවලොපර්ස් ලංකා ලිමිටඩ් කියන එක අතරේ කිසි සම්බන්ධතාවයක් නැහැ. ඒක නිසා ඒක දෙන්න බෑ කියලා. එතකොට අපි අපේ වගකීමක් තියෙනවා සේවා යෝජක කවුද කියලා හොඳට හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් සේවා යෝජකයාට සාධාරණයක් කිරීම. දැන් අපේ ID Act එකේ 31A1 වගන්ති යටතේ තමයි අපිට දීලා තියෙන්නේ කම්කරු විශේෂ ස්වභාවයකට සේවය අවසන් කළාට පස්සේ පැමිණෙන. ඒ පැමිණෙනකොට එතකොට පළවෙනි වගන්තියේ තියෙන්නේ සේවා යෝජක විසින් සේවය අවසන් කිරීම. ඒක නීත්‍යානුකූල විනයානුකූල හේතු මතද නිවිනයානුකූල නොවන හේතු මතද කියන එක අදාළ නැහැ. එතකොට ඒ අනුව අපිට ඒ අවස්ථාවේදී අපිට පුළුවන් සේවකයෙකුට ඒ මත සේවය අවසන් කළා කියලා අධිකරණයට එන්න. ෆික්ස් ටර්ම් එකක් තියෙනවා දෙවෙනි අවස්ථාවක. ෆික්ස් ටර්ම් කියන්නේ නිශ්චිත සේවා කාලය. උත්තරය කෙලීම බෑ. නමුත් අර ප්‍රමේය සහ විලෝමය තියනවා වගේ ඒ ෆික්ස් ටර්ම් එක ඇතුලේ අයින් කරලා තියෙනවා නම් අපිට එන්න පුළුවන්.
ෆික්ස් ටර්ම් එකේදී ෆික්ස් ටර්ම් එක කීපයක් ඒ කියන්නේ ඒක වෙනම කතා කර යුතු මාතෘකාවක් කීප පාරක් ඒක මෙයා කරලා තියෙනවා නම් සහ සේවකයාට අපේක්ෂාවක් දීලා තියෙනවා නම් මේ රාජකාරිය තුල මෙයාගේ ස්ථීර සේවක මට්ටමේ මෙයා වැඩ කරනවා කියලා අර reasonable expectation එකක් තියෙනවා නම් ගරු අධිකරණයට සලකා බලන්න පුළුවන් මේකේ අව්‍යාජභාවය මේක ජෙනුයින් මේකක්ද එහෙම නැත්නම් අර දත් මැදලා පුරුෂෝ වගේ විසිකරන තත්වයකටද මෙයාව බඳවගෙන ඉන්නේ කියන ඊළඟට අපිට සමහර ලාවට අපිට මේක ෆ්‍රක්ස්ට්‍රේෂන් කියලා ගන්නවා ලංකාවේ නම් ෆ්‍රක්ස්ට්‍රේෂන් ගන්නේ උඟක් තේරුමක් නැතුව ගන්නවා මොකද ෆ්‍රක්ස්ට්‍රේෂන් කියන සංකල්පය ඒ කියන්නේ විවෘතකරණය කියන සංකල්පය එන්නේ හාම් පුතාගේත් වරදක් නැහැ සේවකයාගේත් වරදක් නැහැ නමුත් අද ෆ්‍රක්ස්ට්‍රේෂන් කියලා ගන්නවා ඒ ආයතනයේ කොටසක් වහලා මෑන් පවර් වලින් ගන්න ගියාම ෆ්‍රක්ස්ට්‍රේෂන් කියලා ඒක ඒක ඩිෆෙන්ස් එකක් නෙවෙයි ඒක නිසා අපිට ගන්න පුළුවන් සුනාමි ව්‍යසනය ගන්න පුළුවන් එතකොට අර කැසිනෝ වගේ තත්ත්වයක් අපිට ගන්න පුළුවන් ෆ්‍රක්ස්ට්‍රේෂන් එකට ඒවා ජෙනුයින් ෆ්‍රක්ස්ට්‍රේෂන් ඊළඟට අපිට කතා කරන්න පුළුවන් පරිවාසිකයෝ අනියම් සේවකයෝ ඒ වගේ තියෙනවා නිවිතීමේ ප්‍රශ්න පරිවාසය ඔයා පරිවාසයි ඔයා ඔයා ප්‍රොබේෂන් ඔයාට මුකුත් කරන්න බෑ කියලා යන්න එපා කියවලා බලලා යාගේ සේවය පරිවාස කාලයේ වුණත් අසත්භාවයෙන් අයින් කළා තියෙනවා නම් අපිට ප්‍රතිකර්ම ගන්න පුළුවන් අනියම් සේවකයා කියන්නේ ඒක සාක්ෂි මත අනියම්ද ස්ථීරද කියලා තීරණය වෙනවා ඒ ඉතින් ඒ වගේ ඒක ගියාම ඊට පස්සේ තියෙන දෙකම කොටස තමයි අනුමිත ලෙස සේවය අවසන් මේක තමයි දැන් 70%ක්ම වෙන්නේ මිනිස්සුන්ව එලවනවා ඔබ ඵලයන් කියලා එලවනවා එතකොට ලියුනුත් නැහැ සමහර ලාට පත්ති ලිපියක් දීලත් නැහැ පත්ති ලිපිය දීපු මිනිස්සුත් එලවනවා ජෙනරල් මැනේජර්ස්ත් එලවනවා එතකොට එහෙම අවස්ථාවක අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ මොකද මොකද ස්ටෙනිකෝම කරන්න ඕන දේවල් තියෙනවා මොකද හාම් පුතා ඒ වගේ පියවරක් ගන්න ඉදිරි පියවරත් ඔළුවේ තියාගෙන නීතිඥ මහතුන්ගේ උපදෙස් මත එහෙනම් පළවෙනි පියවර මම දකින්න විදිහට අපිව කිසිම පදනමක් නැතුව එලෙව්වා නම් අපිට පොලිසියේ පළවෙනි පැමිණිල්ල කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනින් ඊට පස්සේ අපිට LTE එකට එන්න ඉස්සලා තව වැඩ තියෙනවා අපිට පුළුවන් එයාට ලිපියකින් ලියාපදිං තැපෑලෙන් මේ විච්ඡ සිද්ධිය හාම්පුතාට දන්නන. එතකොට හාම්පුතා එවයි තව මොන හරි කියලා එක්ක බොරු ටිකක් කියලා එවයි එක්ක ඇත්ත ටිකක් කියලා එවයි. ඊට පස්සේ අපිට පුළුවන් ආයි ලියුමක් ලියන්න මේ කියන්නේ බොරු. ඊට පස්සේ හාම්පුතා සමහරවිට සමහරවිට කියන්න පුළුවන් නෑ නෑ. ඔයා වස්කේ නෑ ඔයා එන්න. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ ඔයා බොරුවට අපි එලවලා දැන් මේ නීතියෙන් යම් කිසි සාහනයක් කරගන්න මෙයා කරනවා මම මේක පිළිගන්නේ රම්මාව එළෙව්වා කියලා අපිට එතකොට correspondence තියලා අපිට යම් කිසි build up කරන්න පුළුවන් මේක තියෙන අපිට පුළුවන් compartmentation ස්වභාවයේ ඒ සේවකයට අවශ්‍ය නම් පිට පතන්න. ඉතින් මේක අනුමිත ලෙස සේවයේ ඉවත් කළා කියලා කියන අවස්ථාවේදී දැන් තවත් මේකේ තියෙනවා පැතිකඩ අනුමිත කියලා කියන අර අපි සරල භාෂාවෙන් කියනවා නම් පල නොකිය පලාවදනවා වගේ ස්වභාවයක්. එතකොට අපේ සේවකයෙක්ගේ වැටුප ඒ කියන්නේ තනතුර සහ ස්ථානය ඒවා වුණත් අසාධාරණ ලෙස මේ කියන්නේ නීති විරෝධී සහ රාජකාරී තුර නීති විරෝධී ලෙස මූලික වෙනස්කම් කරනවා නම් ඒකත් අපිට කරන්න පුළුවන් constructive termination එකක් ඇටියට පිළිගන්න පුළුවන්. ඒ වගේම තමයි සේවකීන්ට සේවෙන් ඉල්ලාස්වීමට බල කරනවා. බල කරනවා විතරක් නෙවෙයි අන්තිමට ඒ මිනිසුන්ට කරගන්න දෙයක් නැතුව ඒක ඒක ඉල්ලා අස්වැල තමයි එළියට එන්නේ මංසයන්. මොමාරි ඒක කරගන්න. එතකොට ඒකත් ඒකටත් අපි එවෙලම පියවර අරගෙන කටයුතු කරන්න ඕනේ මාස 6ක් තියෙනවා කියලා. ඒ වගේ දැන් සේවය අවසන් කිරීමේ ලිපියක් තියෙනවා නම් මාස 6කට පස්සේ ගියාට කිසි මාස 6ක් තුල ගියාට පස්සේ දැන් නැහැ. නමුත් මෙවැනි අවස්ථාවක විශේෂයෙන්ම අනුමිත සේවය අවසන් කරපු අවස්ථාවක පුළුවන් තරම් ඉක්මනින් ඒ කටයුතු මම කියනවා වගේ ජාතියේ කටයුතු කරලා අධිකරණයට පුළුවන් තරම් ඉක්මනින් ගියොත් තමයි අපිට වාසි සහගත තත්වයක් ඇති වෙන්නේ. මොකද අපිට කවුරු හරි කම්බුලට ගැහුවොත් අපි සුමාන දෙහිකින් විතර ගිහිල්ලා පොලිසියට කියන්නේ නැහැ නේ අපි ඒක කම්බුල ගැහුවා මට හරි වේදනාවක් මට හරි ලැජ්ජයි කියලා අපි ඒ වෙලම ක්‍රියාත්මක වෙන්නේ. සහ සමහර ලාවට තව තත්වයක් තියෙනවා එකපාරට ඉන්ටරික් කරලා සද්ද නැතුව ඉන්නේ. හැබැයි එතකොට පළ එතකොට ලිවුල් ලියලි ඉඳලා වැඩක් නැහැ. බහුවදාට LTE එකට ගිහිල්ලා වැඩකුත් නැහැ.
ඒකට අපි සාධාරණ කාලයක් බලලා එතකොට අපි ඒකට කාලයක් කියන්නේ ඒක කොහෙවත් පනතක සඳහන් වෙලා නැහැ මේ මොනවාද සේවය තහනම් කළාට පස්සේ මාස දෙකක් ඉන්න ඕනේ තුනක් ඉන්න ඕනේ කියලා එතකොට ඒ එන අවස්ථානුගත කරුණු අනුව අපි කාලය දීලා ඒගොල්ලන්ට ඊට පස්සේ අපි දන්නන්න ඕනේ ඕගොල්ලෝ මෙහෙම මේ වගේ තවදුරටත් මාව තියාගෙන ඉන්නවා නම් මං ඉදිරි දිනයක් කියනවා ඒ දිනේට ඉස්සෙල්ලා මගේ මට උණුකටක් දෙන්නේ නැත්තම් මාව අනුමිත ලෙස සලකලා අනුමිත ලෙස සේවය අවසන් කළාසේ සලකා මම කටයුතු කරනවා කියන එක ලිඛිතව ඉතා පැහැදිලිව දැනුම් දෙන්න ඕනේ. එතකොට ඒ දිනේ තමයි අපි constructive termination date එක. අපේ කාල සීමාව කොහොමද දන්නේ නැහැ තමත් මහත්මයා. තව යන්න පුළුවන්ද? මිනිත්තු 15ට ඇවිල්ලා තින්නේ. නමුත් ඔබ කොහොමද තව මිනිත්තු කිහිපයක් අරගෙන? හරි. 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 හොඳයි. එතකොට තව එකක් තියෙනවා අපිට අපේ අධිකරණ දැන් හැම දෙයක්ම වර්ධනය වෙනවනේ නීතිය වර්ධනය වෙනවා අපේ වෛද්‍ය විද්‍යාව වර්ධනය වෙනවා ඒ වගේ 31 සී වගන්ති යටතේ අපිට ඉස්සලා තිබුණා ඒ දරු විශ්වකාරතුමාට බලතල දීලා තිබුණා සියලු පරීක්ෂණ පැවැත්වීම සහ සියලු සාක්ෂි විභාග කිරීම. එතකොට ඉස්සර ගිහිල්ලා අර ෆෝම් එක අර LT එකට ගිහිල්ලා ඒ සහකාර ලේකම් හරි ඒකම් තුමේ හරි තුමාගෙන් හරි ෆෝම් එක පුරවලා මූලික දේවල් ටික දාලා නඩුව ෆයිල් කරාට පස්සේ අපිට සෑහෙන විශ්වාසයක් තියෙනවා ඔන්න මේ වැඩේ දැන් හරියට කෙරුණා කියලා. නමුත් දැන් ඒකත් වෙනස් වෙලා තියෙන්නේ අර ගිල්බර්ට් වීරසිංහ නඩුවේදී ප්‍රකාශ වුණා දරු කම්කරු විශ්ව අධිකාරියේ නිෂ්පාරතුමාට බලය තියෙන්නේ ඇප්ලිකේෂන් එකේ හරි තියෙන කරුණු මත තමයි සිය සාක්ෂි මෙහෙවන්න ඕනේ පුළුවන්. එතකොට මේ නඩුවේදී අපි දැන් අපි සේවකයෙකුගේ අවශ්‍ය කරුණු ඉල්ලුම් පත්‍රේ දාලා තිබුණ නැත්නම් ඒ මනුස්සයාගේ සැහැණ කාලයක් ඒ මනුස්සයා වැඩ කරලා ඒ මනුස්සයාගේ සියලුම දේවල් නැතුව යන්න පුළුවන්. ඊට පස්සේ ඒක පොඩ්ඩක් වෙනස් වුණා තවත් මහජන බැංකු නඩුවකින් ඒ නඩුවේදී වෙනස් වුණාට ඒකෙදී වෙනස් වුණේ ඇත්තටම ඉල්ලුම් පත් මුල් LT එකේදී ඉල්ලුම්කරු එෆිඩෙවිට් එකක් දීලා තිබුණා දිවුරුම් ප්‍රකාශයකින් සාක්ෂියක් ඉදිරිපත් කරලා තිබුණා ඉල්ලුම් පත්‍රයේ නැති වුණාට ඔහුගේ පෙන්ෂන් රයිට් එක දෙන්න කියලා. අන්න ඒ තත්ත්වය මත ගිල්බර්ට් වීරසිංහ නඩුවේ තීන්දුව ඕවර්රූල් කරලා මහජන බැංකු යූනියන් වර්සස් මහජන බැංකුව කියලා 2017 ඩිසයිඩ් කරපු කේස් එකකින් ඒ මනුස්සයාට යන්තම් පෙන්ෂන් එක හම්බුණා. මොකද හේතුව අර ප්‍රශ්නේ මත. නමුත් ඒක තිබුණ නැත්නම් අර ගිල්බර්ට් වීරසිංහ නඩුවේ තීන්දුව තවදුරටත් වළංගු වෙනවා. ඒක නිසා මට අවසාන වශයෙන් කෙටියෙන්ම කියන්න තියෙන්නේ මේක විශේෂ ක්ෂේත්‍රයක්. සමහර ලාවට අපේ නීතිඥ මහත්වරු ඉහළ උසාවියල වැඩ කරනවා සුප්‍රීම් කෝට් එක කෝට් ඔෆ් ඇපීල් එක වෙන වෙන ක්ෂේත්‍රවල වැඩ කළාම සමහර ලාවට සේවාදායකව අහම මට මම බිසි ඕගොල්ලෝ ඔයා ඕක ප්‍රෝල දාන්න මම ට්‍රයල් එකට එන්න ට්‍රයල් එකට නෙමෙයි ඉන්කුවරි එකට එන්න පරීක්ෂණයට එන්න කියලා එහෙම කරන්න එපා. මොකද ඉන්කුවරි එකට එන අවස්ථාව වෙනකොට මාස 6 පැනලා තිබුණා නම් අපිට මූලික දේවල් දාගන්න බැරි වෙලා තිබුණා නම් ඒ මනුස්සයාට ලොකු අසාධාරණයක් වෙනවා. ඒක නිසා අපි දැන් අපි වැළුවාම අපේ ක්ෂේත්‍රයේ ඉන්න අපි නීතිඥවරුන් හැටියට නීතිඥම හරියට අපිට හැමදාම මුදල් හම්බෙලා තමාරු නම් පස්සාව නැති මිනිසුන්ට හොඟක් අසරණලා ඉන්නේ. ඒක නිසා අපි විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේදී ඒ අය ගැන සැලකිලිමත් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. සුදි බොහොමත්ම ස්තුතියි රංජිත් පිගර මැතුමනි. ඉතාමත් සරලව සහ කෙටියෙන් ඒ ඉල්ලුම් පත්‍රයක් කම්කරු විනිශ්චය සභාවක ඉදිරිපත් කරන්නේ කෙසේද යන සම්බන්ධයෙන් අපිට පැහැදිලි කරලා දුන්නා. දැන් අපි යොමු වෙන්නේ අපේ හිටපු විනිශ්චයකාරතුමිය කුසුම් පතිරණ මැතිණිය වෙත. කුසුම් පතිරණ මැතිණිය, කම්කරු විනිශ්චය සභාවක ඉදිරියේ පවතින ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයෙකුගේ ඇසින් විශ්ලේෂණය කරන්නේ කෙසේද යන සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන ලෙස ඔබතුමීට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ
සම්මත් ප්‍රනාන්දු මහතාට ස්තුතිවන්ත වෙනවා මා මේකට සම්බන්ධ කිරීම ගැන. මේ දැන් මට කලින් කතා කරපු රංජිත් ගෙර මහත්තයා ඇප්ලිකේෂන් එකක් අයිදුම් පත්‍රයක් ඉදිරිපත් කරන ආකාරය පැහැදිලි කරා හොඳින්ම. එතකොට මට එතනදී මේ කියන්න තියෙන අපි විනිශ් හිටපු සභාපති විනිශ්චයකාරවරයෙක් හැටියට අපිට එතනින් ඉස්සරහට කොහොමද ගෙනියන්නේ කියන එක කාරණා ගැන. ඇප්ලිකේෂන් එකක් එව්වට පස්සේ ආයතනයකට ලැබිලා LT ඔෆිස් එකට ලැබිලා දවස් 3ක් ඇතුළත අපි ඒ අයිදුම් පත්‍රයේ යවන්න ඕන වග උත්තරකාර පක්ෂයට පිටපතක් සහිත මොකද ඇප්ලිකේෂන් එක පිටපත් දෙකකින් අපිට යොමු කරන ඒක එක පිටපතක් දින 3ක් ඇතුළත අපි ඔෆිස් එකෙන් අරින්න ඕන වග උත්තරකාර පක්ෂේ ඒ අයට දන්වන්න ඕන දින 21ක් ඇතුළත මේකට අපිට උත්තර එවන්න කියලා. ඒ දින 21ක් ඇතුළත උත්තර එව්වා එවනකම් බලන් ඉඳලා කොහොමද සමහරට ප්‍රැක්ටිකලිය තත්ත්ව පොඩ්ඩක් එහාම එහා වෙන්න පුළුවන් දින ගණන් පිළිතුරු ලැබුණාම නැවත දින 3ක් ඇතුළත අපි ඒ පිළිතුරු ප්‍රකාශය අපි අරින්න ඕන නැවත ඉල්ලුම් කරු වෙත ප්‍රතිඋත්තර ගොනු කිරීම සඳහා කිසියම් මේ සම්බන්ධයෙන් යාට උත්තරයක් දෙන්න තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න කියලා. ඒ ලැබුණාට පස්සේ අපි නියම කරනවා තව දුරටත් මේ නඩුව අහන දින නියම කළා පාර්ශවයන් වෙත දැනුම් දීමක් කරන්න. දැනුම් දීමක් කරලා පාර්ශවයන් එන්නේ නැත්නම් බොහෝ විට ඉල්ලුම්පත් දාපු අය අනිවාර්යෙන් පැමිණිය යුතුනේ. එහෙම නැත්නම් ඉල්ලුම්පත් නිෂ්ප්‍රභා වෙනවා. වග උත්තරකාර පක්ෂය හැටියට නම් කරන සේවා යෝජකයෙකු හෝ සේවා යෝජක ආයතනයේ නියෝජිතයෙකු නියම කරන ලද දිනේදී පැමිණිය යුතුයි. එහෙතෙන් අපි බොහෝ විට දිනයක් දෙකක් වගේ අවස්ථා සලකා බලනවා මේ අය එනවද නැද්ද කියලා. එහෙම නැති වුණොත් එක්ස් පාටේ ඒක පාක්ෂිකව නඩුව විභාග කරන්න තීරණය කරනවා. ඒ ඔක්කොම කාරණා ඒ තියෙන්නේ 2003 අංක 13 සංශෝධනය කරා කාර්මික ආරවුල් පන්තට කාර්යපටිපාටිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය. ඔය සම්පූර්ණයෙන්ම එතන තියෙනවා ඒක පාක්ෂික විභාගයට නියම කිරීම තියෙන්නේ 2003 අංක 13 පනතේ සෙක්ෂන් 3 වල. ඒක කාර්මික ආරවුල් පන්තට 1958 හදන ලද රෙගුලාසි වල 28 වෙනි වගන්තිය එහෙම්මම ගෙනල්ලා තියලා තියෙන එක. ඒකේ තමයි තියෙන්නේ ඒක පාක්ෂික විභාගයට ගැනීම LT එක නඩුව. තව පොඩි නිවැරදි කිරීමක් මම කරන්නම්. මේ ඇප්ලිකේෂන් එක තියෙන්නේ අයිදුම් පත්‍රයේ මේ පනත නෙමෙයි කාර්මික ආරවුල් පන්තර සාදන ලද 1958 නියෝගවල ෆෝම් D කියලා ඇමිනුමක් හැටියට තියෙන්නේ. ඒක එහෙම වෙන්න උනා ඒ විදිහටයි යන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒක පාක්ෂික විභාගයට නියම කරාට පස්සේ සෙක්ෂන් කාර්මික ආරවුල් පන්තියේ 31B4 කියනවා සේවා කිවිසුමක කුමක් සඳහන් වුවත් ඒව ගැන නොසලකා විභාගය LD ප්‍රෙසිඩන්ට් මේ නඩුව අහගෙන යන්න පුළුවන්. ඔය කුමක් හෝ නොසලකා කරනවා කියන්නේ මෙතන කියන්නේ සමහර සේවා යෝජකින් දැඩි කොන්දේසි දානවා පත්තිම් ලිපිවල. මොකද මේ මේ දෙපාර්ශ්ව අසමාන පාර්ශ්වයන් දෙකක්. එක පැත්තක් බලශක්තිමත් සේවා යෝජක පාර්ශ්වය අනිත් පැත්ත අඩු බලයක් තියෙන පැත්ත. ඒක නිසා බොහෝ විට දැන් මේක කම්කරුවන් වෙනුවෙන්ම නෙවෙයි අපි දෙපැත්තම හිතන්න ඕන. ඒ දෙපැත්තම හිතලා අසාධාරණ මොන හරි කොන්දේසි තියෙනවා නම් ඒව ගැන නොසලකා කටයුතු කරන්න පුළුවන් කියලා 31B4 වගන්තියේ තියෙනවා. ඒ සම්බන්ධව නඩු තීන්දුව වෙනු පැහැදිලිලා තියෙනවා. අපිට දෙන්න පුළුවන් සහන තමයි 33(1) යටතේ 33 වගන්තියේ 1 උපවගන්තිය 90 LT වලින් මේ පරීක්ෂණ පවත්වලා පරීක්ෂණ පැවැත්විය යුත්තේ සියලුම සාක්ෂි විභාග කරන්න ඕන සියලුම පරීක්ෂණ පවත්වන්න ඕන අපිට අවශ්‍යයි කියලා හැඟෙන්න ඕන. අපිට කියන්නේ විනිශ්චයකාරවරයෙකුට පේනවා නම් මේකේ තව සාක්ෂි කැඳවීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා පාර්ශ්වයන් දැනුවත් කරන්න පුළුවන් එයා කැඳවන්න කියලා. මොකද අපිට මේක ඇත්ත තත්ත්වය අනාවරණය කරා. එහෙම කැඳවලේ සෑහීමකට පත් වුණාට පස්සේ තමයි අවසාන දිගමනයකට එළඹෙන්නේ. ඒ අනුව සහ නැවත සේවය පිහිටුවන්න හෝ ඒ වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීම කරන්න පුළුවන් කියලා 33(1) ඈ වගන්තිය 33(1D) වල සඳහන් වෙනවා. ඒ වන්දි ලබා දීමේදී කල්පනා කරන්න ඕන දැන් මේක ෆෝමැට් එකක් කොහෙවත් නැහැ ඇත්තටම. ඒක එක එක විනිශ්චයකාරතුමාගේ චින්තනය අනුව වෙන්න පුළුවන් බොහෝ විට. ඒ වුණාට එහෙම කරන්න බෑ. පවතින නීතියේ රාමුව තුල ඉඳගෙන තමයි මේ හැමදේම කළ යුත්තේ. නීතියේ රාමුව කියලා කතා කරාම කාර්මික ආරවුල් පනත යටතේ නඩු විභාග කරනකොට LT වලට සාක්ෂි පාඥා පන්ත අදාළ වෙන්නේ නැහැ කියලා සඳහන් වෙනවා.
සංශෝධන පනතෙම සංශෝධන පනතේ 2003 අංක 13 පන්ති සෙක්ෂන් 9 වල කියනවා සාක්ෂි ආඥා පන්ති අදාළ නොවේ කියලා. ඒ වුණාට ඇන්ඩර්සන් වර්සස් හුස්නි නඩුවේදී මාක් ෆනඩ් විෂන් අරතුමා කියනවා ඒ සියලුම සාක්ෂි විභාග කරලා දෙන්න උනා within the framework evidence ordinance කියලා. ඒ කියන්නේ සාක්ෂි ආඥා පන්ති රාමුව තුල අපි තීරණය කරන්න අපිට ඕන ඕන විදිහට කරන්න බෑ ඒක. සාක්ෂි ආඥා පන්ති අපි කෙලින්ම අදාළ කරනු ගත්තත් ඒක තියෙන ලයිට් එක යට තියෙන අන්දම අපි වැඩ කරන්න ඕන. එහෙම සඳහන් වෙනවා. එතකොට නඩුවේ විමසීම ආරම්භ කරනකොට දැන් මට තව පොඩ්ඩක් මම සඳහන් කරන්නම් පොඩි නිවැරදි කිරීමක් හැටියට එල්ඩී ප්‍රෙසිඩෙන්ට්ලර් කම්කරු විනිශ්චයකර සභාපති විනිසුරුවරුන්ට දීප ව්‍යාප්ත අධිකරණ බලයක් තියෙන බවක් නෑ එහෙම එකක් නෑ අත්තම කියනවනම් ඔතනදී දීප ව්‍යාප්ත අධිකරණ බලය සම්බන්ධයෙන් හැම කෙනාම හිතනවා ඕනම තැනක ඇප්ලිකේෂන් එක ෆයිල් කරලා එන්න පුළුවන් කියලා. ඒ තත්ත්වයක් ඉස්සර තිබ්බා. ඒක දීප ව්‍යාප්ත අධිකරණ බලයක් නෙමෙයි ඇත්තටම Jeffery versus Subramaniam කියන නඩුවේදී LT president ලව appoint කරා කාර්මික ආරවුල් 504 එක වගන්තිය යටතේ ආබිට්‍රේටර් කෙනෙක් හැටියට කටයුතු කිරීම සඳහා කම්කරු අමාත්‍යවරයා විසින්. ඒ අවස්ථාවේදී LT president ආබිට්‍රේටර් හැටියට කරන රාජකාරිය සඳහා දීප ව්‍යාප්ත අධිකරණ බලයක් තියෙනවා කියන එක තමයි මේ නඩුවේ කතා වෙලා තියෙන්නේ. ওই தත්ත්වය තවදුරටත් තහවුරු වුණා. කුමාර සිංහ නද්ද වර්සස් SDNCC කියලා 1994 3 එසෙල්ලා 204 කුලතුංග විනිශ්චකාරතුමා අර නඩුවේ තියෙන தત્ත්වය තවදුරටත් ජැෆර්ජි නඩුවේම தત્ත්වය කතා කරා. ඒ කියන්නේ ආබිට්‍රේටර් කෙනෙක් හැටියට පත් කරොත් තියෙනවා ඕල් අයිලන්ඩ් ජුරිස්ඩික්ෂන් එකක් ඒ කාර්ය කිරීම සඳහා. ඕක තවත් පැහැදිලි වෙනවා 2003 අංක 7 කියලා 2004 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා අධිකරණ අමාත්‍යාංශයෙන් අධිකරණ බලය සම්බන්ධයෙන් නිර්වචනය කළා ඒ ඩිමාකේෂන්ස් හදලා චක්‍රලියකයක් නිකුත් කරා. ඊට පස්සේ ඒක නැවත සංශෝධනය කළා 2005 9 27 වෙනිදා 1205 කියලා චක්‍රලියකයක් නැවත නිකුත් කරා. ඊට අමතරව අධිකරණ සේවා කොමිෂන් සභාවත් මේකට මැදිහත් වීමක් කරලා ජේසියකිනුත් නඩු මාරු කරන්න බෑ කියලා අංක 340 වගේ අංක 340 කියලා මට මතක හැටියන චක්‍රලියකයක් ඉෂු කළා තිබ්බා. ඒකෙන් පස්සේ ආයේ ඒ ජේසි එක සාකච්ඡා කරලා කළා අර මිනිස්සුන්ට දැන් තීනවන වැටහීමක් ඇත්තටම අපේ නීතිඥ මහතුරුණත් මේ ගොඩක් අය වෙන වෙන ශිෂ්‍යරවල වැඩ කළා තමුට ඇප්ලිකේෂන් එක ෆයිල් කරන්න ආපම අන්තිම මොහොතේ මොකක් හරි එකක් කරලා දාන නිසා ඕල් අයස් ජුරිස්ඩික්ෂන් කතාව කියන මතේ ඉඳගෙන කොහේ හරි ඇප්ලිකේෂන් එක ෆයිල් කරනවා. එහෙම එන ඇප්ලිකේෂන් එක අපි ප්‍රතික්ෂේප කරොත් මේ අසරණ රස්සාව නැති වෙච්ච සේවකයාට මොකද්ද වෙන්නේ කියන එක හිතාගන්න බෑ. ඒක නිසා අපි ඔය පෙන්නල දුන්නට පස්සේ ජේසී එකෙන් තීරණය කළා එහෙම ඉල්ලීමක් ආවොත් අධිකරණ සේවා කොමිෂන් සභාවට රිෆර් කරන්න අපි තීරණය කරනවා ඒක මාරු කරන්න අවසර දෙන්න. ඒ අවසරයේ මත තමයි පුළුවන් කොහොම හරි තවදුරටත් කතා වුණා මේ චක්‍රලේක වලින් අධිකරණ සේවා කොමිෂන්ට මේකෙන් මැදිහත් වීමක් කරන්න බෑ කියන කතාවලු. වර්තමානයේ පවතින ඇත්තම තත්ත්වය තමයි අර චක්‍රලේක අධිකරණ අමාත්‍යාංශයෙන් දීපු ඩිමාකේෂන්ස් අනුව ෆයිල් කරනවා. හැබැයි ඉල්ලුම් පත්‍රය තමන් අවසාන වරට තීරණය වෙලා තියෙන්නේ තමුන් අන්තිමට සේවය කරපු සේවා ස්ථානයේ අදාළ බල ප්‍රදේශයේ තියෙන LT එකට ඇප්ලිකේෂන් එක ෆයිල් කිරීම. අනිත් එහෙම නැත්නම් මොකද සමහරක් ආයතන වහලා තිනවා. එතකොට සේව කියන්නේ තමන් හිටපු තැන නැහැ. එතකොට ප්‍රධාන කාර්යාලයට ඇප්ලිකේෂන් එක ෆයිල් කරන්න පුළුවන්. ඒ කාරණා දෙක තමයි තියෙන්නේ. දැන් අන්තිමට තියෙන විශ්ත්තත්වය ඕක. ඔය තත්ත්වයටදී වෙන තැනක හදිසියේවත් දැන් අර පිගර මහත්තයා කිව්වා වගේ මාස 6ක් තියෙනවා අන්තිම දවසේ වුවට පස්සේ මේ මනුස්සයා යාපනින් එක්කෙනෙක් වැඩ කරලා තියෙන කොළඹ නම් මේ මනුස්සයා යාපනින් නම් අන්තිම දවසේ කොළඹ එන්න බෑ. එයා බාර දෙන්න පුළුවන් යාපනේ LT එකට ගිහිල්ලා. ගිහිල්ලා දුන්නාට පස්සේ එහෙන් රිෆර් කරන්න පුළුවන් මෙහෙට ඉල්ලුම් පත්‍රේ ප්‍රතික්ෂේප නොකර. ඔන්න ඕක තමයි ඇත්තටම කෙරෙන ක්‍රමය. ඔය ඕලයිලන් ජුරිස්ඩික්ෂන් කතාව සීමා වෙනවා අතන්ට කියන එක තමයි මට පෙන්නන්න ඕනකම තිබ්බේ. මේක කාර්යපටි පාටිය කොහොමද කියන නඩුහණිකේ කාර්යපටි පාටිය ඇත්තටම තීරණය කළා තියෙන්නේ 2003 අංක 13 කින් තමයි අත්තරම තියෙන தත්ත්වය යන්නේ සංශෝධිත පනති. එතකොට ඒ කාර්යපටි පාටිය එහෙම තිබ්බා වුණාට ෂාවුල් හමීඩ් වර්සස් තාස්තකීර් කියන නඩුවෙන් FND ජයසූරිය විනිශ්චකාරතුමා කියලා තිනවා
ආයිඩී ඇක්ට් එක කාර්මික අවරල් පනත සිවිල් ප්‍රොසීඩියර් කෝඩ් එක හා නොගැටෙන තාක් දුරට ඒක අනුගමනය කරන්න කියලා. ඒ වගේම ගලිගමුව වෙස ශ්‍රී ලංකාවට මතක හැටියට එතනදි කියුණා ඇප්ලිකේෂන් එකත් එක්ක ඇප්ලිකේෂන් එකේ කරුණු ඇෆිඩෙවිට් එකෙන් තහරු කිරීමත් හොඳයි කියන කතාවක්. ඒක 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 සඳහන් කළ තිබෙත් එෆ්එන් ජයසූරිය විශේෂකාර තුමාම තාම මට මතක හැටියට. අපිට තව ප්‍රශ්නයක් මතු වෙනවා. දැන් ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරාට පස්සේ කවුද මේ නඩුව පටන් ගන්නෙ? ඔතනදී අවස්ථා කීපයක් මේ කවුද පිගිර මහත්තයා කිව්වා සේවය අවසන් කිරීම ක්‍රම කීපයකින් වෙන්න පුළුවන් කියලා. එතකොට අංජ අසාධාරණ ලෙස සේවය අවසන් කිරීම සිද්ධ වුණා සිද්ධ සේවය අවසන් කිරීම සේවා යෝජක පිළිගන්නව නම් ඒ සේවා යෝජක විසින් තමා කියන කරුණු තහවුරු කළ යුතුයි. ඒකේ බේසික් ඒකේ කන්සෙප්ට් එක තමයි he who orders the status quo and not he demands its restoration must explain the reason for such alterations. ඒ කන්සෙප්ට් එක අනුව තමයි කියන්නේ කෙනෙකුගේ தත්ත්ව වෙනස් කරපු පුද්ගලයා තමයි ඒකට කරුණු පෙන්වා සිටිය යුත්තේ කියන්නේ. ඒත් මේ අවස්ථාවල ඔය ඔය தත්ත්ව තහවුරුලා තියෙනවා තවරායන two others versus බාලකෘෂ්ණන් කියන නඩුවේ 1984 එක SLR 189 අනිත් එක මේ මෑතදී කියන්නේ 2009 ඉන්ද්‍රජිත් රොඩ්රිගු versus SDNCC කියන නඩුවලත් ওই தත්ත්ව තවදුරටත් කියලා තියෙනවා. ඊට ව්‍යතිරේක අවස්ථා හැටියට මට පෙන්වන්න පුළුවන් සේවා යෝජක නඩුව ආරම්භ නොකර සේවකයා ආරම්භ කරන ප්‍රොබේෂනර් කෙනෙක් නම් පරිවාසිකයෙක් නම් ඔහු විසින් නඩුව ආරම්භ කළ යුතුයි. ඔහු නඩුව ආරම්භ කළ යුත්තේ ඔහුට බලය පැවර ඔහු වෙත පැවරෙනවා උපුකිරීමේ භාරය මගේ සේවය අවසන් කරේ බොනාෆීඩේද මාලාෆීඩ විශේෂාගත අවසන් කිරීමක්ද සේවා යෝජකගේ වගකීම තමයි නෑ සාධාරණ සහ සද්භාවයෙන් අපි යාගේ සේවය අවසන් කළ තියෙන ප්‍රොබේෂනර් කියන්නේ කියන්නේ අපේ ඩියුටි එක කරන්නේ මෙහා සුදුසුයි කියලා ගන්න පරීක්ෂකෙක් පරීක්ෂණ කාලයකට යටත් පුද්ගලයෙක්. ඒත් එතනදී පරිවාසකගේ සේවය කිරීම සේවා යෝජක අවසන් කරන අවස්ථාව අපිට හම්බ වෙනවා. මෙයා පරිවාසකෙක් වුණත් මෙයා මේක මිස්කන්ඩක්ට් එකක් නිසා මම සේවය අවසන් කළා කියලා. එහෙම වෙන අවස්ථා තියෙනවනේ within the probation period ඒගොල්ලෝ ටර්මිනේට් කරනවා. එතකොට දැන් සාමාන්‍ය පිළිගත්තු ක්‍රමය තමයි සේවා යෝජකයා පිළිගන්න ඕන නම් සේවය අවසන් කළා කියලා සේවා යෝජකයා නඩුව ආරම්භ කළ යුතුයි. මෙතනදී මම නම් හිතන්නේ තත්ත්වය වෙනස් විය යුතු නෑ කියලා. අ මොකද අතන ප්‍රොබේෂන කෙනෙක්ගේ තියෙන හැබැයි ඔය තත්ත්වයට විරුද්ධව මේ 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 ළඟකදී සිසිරා බෘස දීලා තිනවා විනිසුරු තුමා දීලා තිනවා නඩුවක්. ප්‍රොබේෂන නම් ප්‍රොබේෂනම තමයි නඩුව ආරම්භ කළ යුත්තේ කියලා මට ඒකේ රෙෆරන්ස් නම් නෑ ඇත්තටම. එහෙම තීරණයක් දීලා තිනවා මේ මාස කීපයකට කලින්. සේවය හැර යාමක් වගේ අවස්ථාවක් වුණාම සේවය හැර යාමක් වගේ අවස්ථාවක් නම් සේවා යෝජක පිළිගන්නේ නැහැ තමුන් ටර්මිනේට් කරා කියලා සේවය අවසන් කළා කියලා ඒ වගේ අවස්ථාවකදී සේවකයාට වගකීමක් තියෙනවා නෑ මට සේවය හැර යන්න මෙයා කටයුතු කරා ඒකයි මම හැර ගියේ මගේ සේවය හැර යාමේ තත්ත්වයට සේවා යෝජක පත් කරපු නිසා මම සේවය හැර ගියා කියලා එතකොට නඩුව ආරම්භ කළ යුත්තේ සේවකයා විසින්. ඔන්න ඔය தත්ත්වයේ යටතේ අපි 31C එක වගන්තිය යටතේ සියලුම පරීක්ෂණ පවත්වලා සාක්ෂි මෙහෙම මේව කළා සාධාරණ සහ යුක්ති සහගත තීරණයක් දෙන්න ඕන. ඔන්න LT වල යුක්ති සහගත කතාව වෙන්නේ ඔන්න උතනදී. වෙන කොතනකවත් සාධාරණ සහ යුක්ති සහගත කතාවක් නැහැ ඇත්තම කියනවනම්. තීන්දුවක් දීමේදී සාධාරණ සහ යුක්ති සහගත තීරණයක් දිය යුතුයි කියලා. හැබැයි ප්‍රියම්බල් එකේ තියෙනවා තවත් කතාවක්. ප්‍රියම්බල් එකේ තියෙන කතාව තමයි කාර්මික ආරවුල් වැළැක්වීම පරික්ෂා කිරීම හා නිරවුල් කිරීම සඳහාද ඒවට සම්බන්ධ වූ සහ අදාළ වූ කරුණු සඳහාද සම්පත් පනතක් කියලා. එතකොට දැන් LT වල ඔය නිරවුල් කිරීමේ කාර්යයක් කරනවා ඇත්තටම. ඒක කියන්නේ by amicable settlement කියන දෙපාර්ශවයේ මේක මත නෙමෙයි. ඒ settlement එකක් දෙන්නත් අපි නීතිය රාමුව තුලනේ. අසාධාරණ විදිහට settlement දෙන්නේ නැහැනේ කොච්චර කරත්. එතෙන්දී සභාපති විනිසුරවරයා විසින් බලනවා මේක සාධාරණද මේ මනුස්සයාට. දෙපත්ත කොච්චර කැමතුනත් අසාධාරණ settlement එකකට අවසර දීමක් කරෙන්නේ නැහැ. ඒකත් ඒ settlement එකත් එන්නේ adjudication procedure එක යටද ගිහිල්ලා බොහෝ වෙලාවට. එහෙම එකක් තියෙනවා.
දැන් ගොඩක් අය හිතන LTE එකට ෆයිල් එක ඇප්ලිකේෂන් එකක් ෆයිල් කරපු තැන ඉඳන් අවසානයේ දක්වාම සාධන සයුක්ති සහගතයි කියලා. ප්‍රොසීඩියර් එකක් තියෙනවා නම් අපි ඒ ප්‍රොසීඩියර් එක ෆලෝ කරන්න ඕන නම් එතන සාධන සයුක්ති සහගතල අපිට උන ප්‍රොසීඩියර් එකක් ගෙනියන්න බෑනේ ඇත්තටම. අපිට ප්‍රොසීඩියර් එකක් දීලා තිනවා. ඒ ප්‍රොසීඩියර් එක කරන්න ඕන. එන්නේ අතිතැන් වලදී අපිට කියලා තියෙනවා ඉහළ අධිකරණ වලින් මෙන්න මේ මේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න කියලා. චමත් මහත්තයා මට තව අවස්ථා වෙලා තියෙනවද? ඔව් ඔව් ඔබතුමීට තව මිනිත්තු 4ක් වගේ කාලයක් තියෙනවා. ඔව්. බොහෝ විට මගේ අවස්ථාවන් ටික මම පැහැදිලි කරා මට මතකයි මේ මට එවල තිබ්බ එක question and answer period එකේ වෙන්නේ නැති මෙයා උත්තර දෙන්න වෙලා තියෙන්නේ මේ මේ කවුද? ඔව් අපි එතනදි මෙව කරමු. එහෙමනම් ඊළ මං කැමැති අනිත් එක්කෙනාට අවස්ථාව දෙනවා නම් තව අවශ්‍ය වුණොත් මගේ දෙන්දි මේ වෙන්නම් කියන එකද හොඳයි බොහොම ස්තුතියි කුසුම්පතිරණ මැතිණිය ඉතාමත් පැහැදිලි කරලා අපිට පැහැදිලි කරලා දුන්නා කොහොමද විනිශ්චයකාරතුමියක් හැටියට විනිශාසනයේ කොහොමද මේ වගේ ඉල්ලුම් පත්‍රයක් විශ්ලේෂණය කරන්න කියන කාරණේ දැන් කම්කරු විනිශ්චය සභාව ඉදිරියේ ඉල්ලුම් පත්‍රයක් සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ ඒකෙත් නියෝගයක් ලබා දෙනවා විනිශ්චයකාරතුමිය හෝ තුමා. ඒ විනිශ්චයකාරතුමා හෝ තුමිය විසින් ලබා දෙන ලැබුණ තීරණය සම්බන්ධයෙන් යම්කිසි පාර්ශවයක් අප්‍රතිමත් නම් ඒක ඒ සම්බන්ධයෙන් ඒක පිළිගන්න බැරි නම් ඔහුට තියෙන ඊළඟ පියවර තමයි ඒ පාර්ශව විසින් මහාධිකරණය වෙත අභියෝජනයක් ඉදිරිපත් කිරීම. ඒතර මහාධිකරණය වෙත අභියෝජනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපිට පැහැදිලි කරලා දෙන්න නීතිඥ මනෝලි ජිනදාස මැතිණියට මම තාමත් ගෞරවයෙන් ආරාධනා කරමි. ස්තුතිය චමත් පළමුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරාට ඉතාමත්ම ප්‍රයෝජනවත් දේශනමාලාවකට දායකත්වය දැක්වීම සඳහා විශේෂයෙන්ම රජීව අමරසූරි මහත්මයා චමත් වනෑඳු මහත්මයාට හැමදෙස්සෙම මම හිතන්නේ අපි සමග සම්බන්ධ වෙලා අපිවත් දිරිමත් කරනවා මේ වගේ දේශනමාලාවලට සහභාගී වෙන්න කියලා මහ ජනතාවට යම් නීතිය පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න. ඉතින් මේ වගේ දේශනමාලාවකට ඉතාමත්ම සංකීර්ණ ලෙස නීතිය අපිට කියලා දෙන්න වෙලාව මදි. ඒකින්ද ඉතාමත් සරල ලෙස මම මේ විනිශ්චය අධිකාරියක දෙන ලද තීන්දුවකට එරෙහිව පළාත්පද මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සහ එහිදී හුඟක් වෙලාවට පාර්ශවයන්ට ඇතුළු වෙන ගැටලු සම්බන්ධයෙන් ප්‍රායෝගික ලෙස අපිව විසඳන ආකාරය පිළිබඳව මම ටිකක් සඳහන් කරන්නම්. දැන් පළාත්පද මහාධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා පනත් දෙකක් අදාළ වෙනවා. බොහෝ විට කාර්මික ආරවුල් පනතේ සංශෝධිත පනත වෙන 1991 අංක 32 පරණ පනතයි. තවත් පළාත්පද මහාධිකරණ පනත 1991 අංක 19 කියන පනතත් මේ සඳහා ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. දැන් 1990 අංක 32 දරන පනත 90 දවස් 30ක් ඇතුළත තමයි නඩු තීන්දුවට දවස් 30ක් ඇතුළත තමයි අපිට අභියාචනය කරන්න වෙන්නේ. දැන් ඔය අවස්ථාවේදී තමයි පළමු ප්‍රශ්නය පටන් ගන්නෙ. කොහොමද අපි දින 30 ගණනය කරන්න කියන ප්‍රශ්නේ. දැන් 31 D6 වගන්ති 1990 32 පනත 90 ඉංග්‍රීසි පනත 90 කියලා තියෙන්නේ ඉරි ඕඩේකේ දිනේ කියන්නේ නියෝගයේ දිනය ඇතුළත් වෙනවා දින එක වශයෙන්. ඒ වගේම ඉරිදා දින හා පොදු දින يعني කියන්නේ පබ්ලික් හොලිඩේස් එකෙන් ඉවත් වෙනවා කියලා. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද සිංහල භාෂාවෙන් තියෙන පනතේ ඒකේ පොඩි වෙනසක් තියෙනවා. සිංහල භාෂාවේ තියෙන පනතේ දාලා තියෙන්නේ ඉරිදා සහ පෝය දින පමණයි. ඒක පබ්ලික් හොලිඩේ කියලා දාලා නැහැ. ඒක දාලා තියෙන්නේ පෝය දින පමණයි. ඉතින් එම නිසා ගණනය කිරීමේදී අපිට සමහරක් වෙලාවට පොඩි චකිතයක් ඇති වෙනවා. දැන් පබ්ලික් හොලිඩේස් ගණනය කරොත් දින 30 ඉරිදා සහ දින
පබ්ලික් හොලිඩේස් අයින් කරොත් අපිට දින 30 පිළිබඳව ප්‍රශ්න ඇති වෙයිද කියලා. සාමාන්‍යයෙන් 52 ගත්තොත් සිංහල පනතට තමයි අපි යම් කිසි මතභේදයක් ඇති වුණොත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සිංහල පනත. එම නිසා මම හැම විටම මගේ සේවදායකයන්ට කියන්නේ හා සෑම දිනාටම කියන්නේ ගණනය කිරීමේදී මම ප්‍රිෆර් කරන්නේ පෝය දින හා ඉරිදා දින අයින් කිරීම මම සාමාන්‍යයෙන් කැමති පෝය දින හා ඉරිදා දින පමණක් ඉවත් කරලා ඒක කරන්න කියලා. ඉතින් එතන තමයි අපිට පළවෙනි අභියෝගය එන්නේ දින 30 ගණනය කිරීමේදී. ඊට පස්සේ ඉතාමත්ම වැදගත් දින 30 ඔන්න තියෙනවා අපි දැනගන්න ඕනේ අපි අභියාචනා කළ යුත්තේ මොන වගේ නියෝගද කියලා. ඒක තමයි ඊළඟට තියෙන ලොකු ප්‍රශ්නේ. මොකද හුඟක් වෙලාවට සමහරක් වෙලාවට අභියාචනය කරන්න ගිහිල්ලා Tamanta තියෙන දේත් නැති වෙන අවස්ථාවල් තියෙනවා. හුඟක් අය හිතනවා අභියාචනයක් ඉදිරිපත් කරපුවම පාර්ශවයේ ඒ අභියාචනය සලකා බැලීමේදී ඒ පාර්ශවය විසින් ඉල්ලන ලද සහන පමණයි මහාධිකරණයට දිය හැක්කේ කියලා. හුඟ කාලයකට ඒක සම්බන්ධව නඩු තීන්දුව කීපයකුත් තිබුණා. නමුත් 2017දී මට නඩු තීන්දුව දෙන්න පුළුවන් NGA විජේනායක versus International Construction Consortium Limited SCA 2010 මං හිතන්නේ දින SC මිනිත් එකේ දිනය 2017 3/1 දින. සිසර ඩියාබ්‍රෝ විනිශ්චකාරතුමා මේ පිළිබඳව අධ්‍යයන කළා. ඔහු විශේෂයෙන්ම මම අර ඉස්සලක පළාත්පද මහාධිකරණයේ 6A වගන්තිය මත ඔහු කියා සිටියා පළාත්පද මහාධිකරණයකට තියෙන බලය කාටවත් නවත්තන්න බෑ. ඔවුන්ට පුළුවන් ඕනෑම සුදුසු නියෝගයක් කරන්න. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් අපිට කියමු යම් කිසි වන්දි මුදලක් කාට හරි ලැබිලා තියෙනවා කියලා. ඒ වන්දි මුදලේ ප්‍රමාණය ඒ පාර්ශවය විසින් වැඩි කිරීමට අභියාචනයක් කළා නම් ඒක වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත්. ඒ වගේම අපි හිතමු සේවා යෝජකයා ගත්තොත් සමහරක් විට ඔහුට දරන්න පුළුවන් වන්දි මුදලක් ප්‍රධානයට තමයි ඔහුට එරීම නියෝගය තියෙන්නේ. නමුත් ඒක මත ඔහු අභියාචනයක් දාලා තියෙනවා ඊට වඩා අඩු කරගන්න, ඊට වඩා වැඩි කරගන්න පුළුවන් අවස්ථාත් තියෙනවා, වැඩි වෙන අවස්ථාත් තියෙනවා. ඒක නිසා අපි අභියාචනයක් යොමු කරන්න ඉස්සෙල්ලා පරිස්සමෙන් බලන්න ඕනේ මෙම නඩුවේ තියෙන ලක්ෂණ මොනවාද, මේ නඩුව දාන්න ගිහිල්ලා අපි ඊටත් වඩා අමාරුවක වැටෙන්න පුළුවන්ද කියලා. දැන් සමහරක් වෙලාවට සමහරක් අය නිකන් අභියාචනා දානවා සුළු වරදවල් වලට. ඒ කියන්නේ කැල්කියුලේෂන් එකේ පොඩි වැරද්දක් තිබ්බොත් හෝ ඉන්ටර්ප්‍රිටේෂන් එකේ අර්ථ නිරූපණයේ යම් කිසි ප්‍රශ්නයක් තිබ්බොත් ඒක මතත් නීති ප්‍රශ්නයක් හදාගෙන මොකෝ මහාධිකරණයකට නඩුවක් අභියාචනයක් දාන්න පුළුවන් නීතිමය ප්‍රශ්න මත පමණයි. මම ඒකට පොඩ්ඩකින් එන්න. ඉතින් සමහරක් වෙලාවට මේ අය කරන්නේ ඒ පොඩි දෙයකටත් නීතිමය ප්‍රශ්නයක් මත නඩු කියනවා. නමුත් පනතේ අපි ගත්තොත් කාර්මික ආරවුල් පනත, මම හිතන්නේ පනතේ මට 34/1 වගන්තියේ අර්ථ නිරූපණයක් කරන්න අවස්ථාවක් තියෙනවා. කම්කරු විනිශ්චයාධිකාරියටම පාර්ශවයක් විසින් ඒ සඳහා ඉල්ලීමක් කරොත්. ඉතින් අභියාචන අධිකරණයකටම දුවන්න ඕනේ. ඒ වගේම කාර්මික ආරවුල් පනත යටතේ සකසා ඇති රෙගුලාසි මගින් මට 29/1 වගන්තිය එහිදී යම්කිසි ක්ලෙරිකල් හෝ යම්කිසි ඔය කම්පියුටේෂන් එකේ තියෙන පොඩි පොඩි දෝෂ निराකරණය කරන්න කාම්කරු විනිශ්චයාධිකාරියට බලය ලබා දීලා තියෙනවා. එහෙම කරන් පස්සේ සාමාන්‍යයෙන් ආබිට්‍රේෂන් එකටත් එහෙම කරන්න පුළුවන්. එහෙම වුණාම නැවතත් ගැසට් කරන්න ඕනේ නිවැරදි කිරීම. ඒක අපහු නියෝගය ප්‍රකාශයට පත් කරන්න ඕනේ නිවැරදි කිරීමත් සහිතව. ඉතින් ඒ වගේ ක්‍රමවේද තියෙද්දි සාමාන්‍යයෙන් අභියාචනයකට යොමු වෙන අවස්ථාවේදී නීතිඥවරු වශයෙන් අපි සලකා බලන්න ඕනේ ඇත්තටම මේ අභියාචනයෙන් ප්‍රතිඵලයක් එයිද නැද්ද කියලා. එහෙම ප්‍රතිඵලයක් එනවා කියලා සෑහෙන වැඩි වාසියක් තියෙනවා නම් තමයි අභියාචනයකට යොමු විය යුත්තේ කියලා මම කියන්න කැමතියි. මොකෝ සමහරක් නඩු තීන්දුව තියෙනවා දෙපාර්ශ්වයටම සාධාරණ ලෙස එන. සමහරක් වෙලාවට සේවා, දැන් මම සේවා යෝජකයාට තමයි බොහෝ අවස්ථාවල පෙනී සිටින්නේ,
සමහරක් වෙලාවට අපිට නඩු තීන්දුවක් එනවා අපිට එරෙහිව වුණත් ඒක දරන්න පුළුවන් නම් ඒක දිගින් දිගට යන්නේ නැතුව අපිට निराකර ගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඒක හැබැයි හුඟක් වෙලාවට වෙන්නේ නැහැ. මොකෝ හැමදෙස්සෙම එක පාර්ශවයක් බලන්නේ අභ්‍යාචනයක් කරන්නම තමයි. දැන් අභ්‍යාචනය කරන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා නීති ප්‍රශ්න මත පමණයි කියලා. මොනවාද මේ නීති ප්‍රශ්න? හුඟක් අය කලබල වෙනවා නීතියේ යම් වැරදි නිර්ණායකයක්, ඒ කියන්නේ ප්‍රින්සිපල් එකක් තියෙනවා නම් පමණ දෙහෙන අභ්‍යාචනයක් කරන්න පුළුවන් කියලා නැහැ. කම්කරු විනිශ්චය අධිකාරිය තමට ඉදිරි මෙහෙයවෙනව ලැබ සාක්ෂි නිසියාකාරයට සලකා බැලීමක් සිදු වෙලා නැත්තම් ඒකත් නීති ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම මේ සාක්ෂි වලට පටහැනි ලෙස යම්කිසි නියෝගයක් දීලා තියෙනවා නම් ඒකත් නීති ප්‍රශ්නයක් හැටියට ගණන් ගන්නවා. නමුත් සමහරක් වෙලාවට මහාධිකරණයේ ඒ සාක්ෂි සලකා ඒ කියන්නේ කම්කරු විනිශ්චය අධිකාරියේ නියෝගය සලකා බැලීමට සාක්ෂි ඒකට සපෝට් කරන්න සාක්ෂි අතිතරන් තියෙනවා නම් මහාධිකරණයේ එම සාක්ෂි දිහා බලලා වෙනත් තීරණයකට එළඹීමට හැකියාවක් නැහැ. ඔවුන් හිතුණත් මේක මෙහෙමත් ඉන්ටර්ප්‍රෙට් කරන්න ඕනි කියලා සාමාන්‍යයෙන් අපි වැදගත්කමක් දෙන්නේ කම්කරු විනිශ්චය අධිකාරියේ ප්‍රාථමික නියෝගයට. ඒ කියන්නේ දෙන්නෙක් එකම ෆැක්ට්ස් බල දත්ත බලද්දී සමහරක් වෙලාවට නිගමන දෙකකට එළඹෙන්න පුළුවන්. ඒ ෆැක්ට්ස් වල නිගමන වෙනස් වෙන අවස්ථාවකදී කම්කරු විනිශ්චය සභාවේ නිගමනයම තහවුරු කරන්න කියලා නඩු තීන්දුව රාශියක් තියෙනවා. ඒවන සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්න නඩු තීන්දුව එකකින්ද මේ කාලයත් සමගම ඒවට දිගින් දිගට යන්නේ. මොකෝ දැන් අපි තීරණය කරා දැන් අභ්‍යාචනයක් කරන්න ඕනි කියලා. දැන් සේවා යෝජක ප්‍රශ්න පාර්ශවයට මෙතනදී තවත් ප්‍රශ්නයක් එනවා. ඒක තමයි අභ්‍යාචනයක් කරනවා නම් සේවා යෝජක විසින් ඔහුට එරෙහිව ලබා දෙන ලද නියෝගයකට ඔහු යම්කිසි මුදල් ප්‍රමාණයක් ආරක්ෂක තැන්පතුවක් හැටියට තැන්පත් කරලා කම්කරු විනිශ්චය අධිකාරියේදී ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ නෙමෙයි මෙතනදී කම්කරු විනිශ්චය අධිකාරියම ඒක තැන්පත් කරලා ගරු කම්කරු විනිශ්චය අධිකාරියේ සභාපතිතුමා හෝ සභාපතිතුමියගෙන් ඒ සඳහා සහතිකයක් ලබා ගන්න අවශ්‍ය වෙනවා. දැන් ඉස්සෙල්ලම මෙතන ප්‍රශ්න කීපයක් පැනගෙනවා. ඉස්සෙල්ලම කොහක් දෙන්නේ කහන ප්‍රශ්නයක් තමයි නැවත සේවයේ පිහිටීමකදී සාමාන්‍යයෙන් මාස 12ක පඩිය ඒ වෙලාවෙම දාන්න ඕනේ අනෙක් මුදලුත් සමග යම්කිසි තවත් මුදල් ප්‍රමාණයක් කම්කරු විනිශ්චය අධිකාරිය විසින් නියම කළා තියෙනවා නම් ඒ ප්‍රමාණයයි නැවත සේවය පිහිටලා තියෙනවා නම් මාස 12ක වැටුපයි දාන්න ඕනේ. උතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගාක් මම හිතන්නේ මේක නීතිඥවරුන්ට වඩා නීතිඥ නොවන අයට. එතකොට අපි වැටුප ගණන් ගන්න කොයි වැටුපද කියලා. මොකද සමහරක් කම්කරු විනිශ්චය අධිකාරී නඩු තීන්දුවල නැවත සේවය දෙනකොට ඔවුන් කියනවා වර්තමාන වැටුප් තලයේ තියලා නැවත සේවය පිහිටවන්න කියලා. එතකොට ප්‍රශ්නයක් එනවා එහෙනම් අපි සිකියුරිටි ඩිපොසිට් එක ආරක්ෂක තැන්පතුව දානකොට ඒ වර්තමාන වැටුප් තලයේද දැමිය යුත්තේ කියලා. නැහැ. පනතේ බොහෝම පැහැදිලිව 31D4B රෝමන් ඉලක්කම් දෙකෙහි සඳහන් කරලා තියෙනවා සේවය අවසන් වන අවස්ථාවේදී තිබූ වැටුප තමයි සලකා බැලිය යුත්තේ එම ආරක්ෂක තැන්පතුව සඳහා කියලා. ඉතින් එතකොට අපි ගෙනියන්න ඕනේ මුදල් කම්කරු විනිශ්චය අධිකාරියට මුදල් ගෙනිහිලා තැන්පත් කරන්න ඕනේ නැවත සේවය පිහිටීමක් නම් මාස 12ක වැටුප හා පසු වැටුප පිරිනමා තියෙනවා නම් කම්කරු විනිශ්චය අධිකාරිය විසින් ගණනය කරන ලද පසු වැටුප් ප්‍රමාණය එහෙම නැත්නම් වන්දි මුදලක් තියෙනවා නම් ඒ සම්පූර්ණ වන්දි මුදල. දැන් උතන තවත් ප්‍රශ්නයක් එනවා විශේෂයෙන්ම මේ COVID-19 උඳුරු තියෙන අවස්ථාවේදී ඔය සහතිකය දින 30ක් ඇතුළත ලබා ගැනීමේ ප්‍රශ්නය. එතකොට ප්‍රශ්නයක් එනවා මේ සහ දැන් අභ්‍යාචනය දින 30ක් මත දාන්න ඕන එක අනිවාර්යයි. එතකොට අභ්‍යාචනය කරනකොට වගන්තියක් තියෙනවා සහතිකය අමිනිය යුතුයි අභ්‍යාචනයට කියලා.
ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා කොහොමද අපි මේ සහතිකය ලබා ගන්නෙ මොකෝ කම්කරු විනිශ්චය අධිකාරිය සමහර වෙලාවට විනිශ්චයතුමාලා නැහැ ඒ කියන්නේ මේ කොවිඩ් 19 වලදුර හින්දා ස්ටාෆ් එක නැහැ එතකොට ගන්න අමාරුකමක් තියෙනවා දැන් එතන නඩු තීන්දුව දෙකක් තියෙනවා ඉතාමත්ම වැදගත් ශ්‍රී ලංකා ජෙනරල් වර්කර්ස් යුනියන් වර්සස් සමරනායක නඩුව 1996 නඩුවක් දෙක ඉස්සෙල්ලා 268 මෙම නඩු තීන්දුවේ ඉතාමත්ම පැහැදිලිව කිව්වා දින 30ක් කියන එක අනිවාර්ය නැහැ සහතිකය සඳහා සහතිකය ඊට පස්සේ වුණත් අරගෙන අපිට මහාධිකරණයට දෙන්න පුළුවන් කියලා හැබැයි එකක් මෙතන අපි මතක තබා ගත යුතුයි සහතිකය පස්සේ දෙන්න පුළුවන් කියලා කිව්වට ඒ කියන්නේ ගෙවීම් කිරීම මග හරින්න බැහැ කවදාහරි දවසක ගෙවීම් කරන සහතිකය දිය යුතුමත් මොකෝ සමරනායක නඩු තීන්දුව මත එක අවස්ථාවක් තිබ්බා පාර්ශව සේවා යෝජකේ සල්ලි නොගෙව සර්ටිෆිකට් එක නොගෙව අභියාචනය කරලා තිබ්බා ඊට පස්සෙවත් ගෙවලා තිබ්බේ නැහැ ඒ අවස්ථාවේදී ඔවුන් බැලුවා සමරනායක නඩු තීන්දුව මත මේ සහතිකය අනිවාර්ය නැහැ කියන ස්ථාවරයට යන්න නමුත් එතනදි පැහැදිලිවම සුප්‍රීම උසාවිය විමලසිරි පෙරේරා වර්සස් ලක්මාලි එන්ටර්ප්‍රයිසස් ඩීසල් ඇන්ඩ් පෙට්‍රල් මෝටර් එන්ජිනියරිං ඇන්ඩ් අදර්ස් කියන නඩු තීන්දුව 2003 එකේසෙලාර 62 නඩු තීන්දුවෙන් පැහැදිලිව කියා සිටියා සර්ටිෆිකට් එක සහතිකය පරක් වුණාට කමක් නැහැ මුදල් ගෙවීම පරක් වුණාට කමක් නැහැ නමුත් ඒ ගෙවිය යුතුමයි ඒ අභියාචනයේ සහතිකය නොමැතිනම් ඔහු මුදල් ගෙවන්න නැත්නම් ඒ අභියාචකේ පැහැදිලිවම ප්‍රතික්ෂේප කළ යුතුමයි කියලා. ඉතින් ඒ නඩු තීන්දුව දෙක අනුව තමයි මේ සහතිකය පිළිබඳව අපි දැන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔය සහතිකය ඇරෙන්න මහාධිකරණ පනතේවත් 9032 පනතේවත් වෙන දෙයක් ඔය අභියාචනයට අමුණන්නේ නැහැ. නමුත් ප්‍රායෝගිකව හුඟක් තැන්වල මම හිතන්නේ මහාධිකරණ විනිශ්චයවන්ට වඩා රෙජිස්ට්‍රාවරු හුඟක් වෙලාවට බලනවා මේ නියෝගය පෙත්සමට අභියාචනයට ඇමිනිය යුතුයි කියලා උපදෙස් දෙනවා හුඟක් ඉන්ස්ට්‍රක්ටින් ඇටර්නිස්ලට. ඒ වගේම ඔවුන් කියනවා මේ විශේෂයෙන්ම මේ මම හිතන්නේ වීගමුව වගේ මහාධිකරණවල රෙජිස්ට්‍රාවරුන් අනිත් පැත්තට නොතිසි දිය යුතුයි. ඒකලා නොතිසි යවල රෙජිස්ටර්ඩ් පෝස්ට් ආටිකල් එක ගෙනාවොත් විතරයි මම අභියාචනය පාරගන්නේ කියලා. නමුත් එහෙම පරිච්ඡයක් ඇත්ත වශයෙන්ම ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස් ඇක්ට් එකේ නෑ ඉන්ඩස්ට්‍රියල් ඩිස්පියුට්ස් ඇක්ට් එකේ කියලා තියෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 28 ඡේද පරිච්ඡය අනුව අභියාචනයක් කරොත් හොඳටම ඇති කියලා. ඒ වගේම අභියාචනයේ අවසානයේදී ඒ අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙනවා සහතිකයක් කරන්න නීතිඥ මහතෙකු විසින් මේවා නීතිමය ප්‍රශ්න සඳහන් අභියාචනයක් කියලා මෙම අභියාචනය. ඉතින් මේ සහතික කිරීම පිළිබඳවත් ඉස්සෙල්ලා සහතික කිරීම අනිවාර්යයි කිව්වට පස්සේ නම් තීන්දුවක් ලැබිලා තියෙනවා. එහෙම සහතික කිරීම අනිවාර්ය නැහැ. මේ ක්‍රිමිනල් ප්‍රොසීජර් එක මේකට ඇප්ලයි කරන්න කියලා තියෙන හින්දා තමයි එහෙම සහතික කිරීමක් අවශ්‍ය වෙන්නේ කියලා. නමුත් මම කියන්නේ අපි සාමාන්‍යයෙන් ඒ ක්‍රමය අනුගමනය කරාම ප්‍රශ්න අඩු මොකෝ නැත්තම් වෙන්නේ විරෝධතා එනවා ඒ විරෝධතා निराකරණය කරන්න තවත් හුඟක් කාලයක් යනවා ඉතින් අපි සාමාන්‍යයෙන් පුළුවන් තරම් මේ යම් කිසි පුරුදු ප්‍රැක්ටිසස් තියෙනවා නම් ඒවා අනුගමනය කරපුවම ඇත්තටම අපේ සේවා දායකයන් කියන්නේ අපේ ක්ලයන්ට්ස්ලට ඒකෙන් මේ හුඟක් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නැත්තම් හැම එකම චැලෙන්ජ් කරන්න වෙනවා. ඒකට හුඟක් නඩු කාලයක් යනවා. ඒක නිසා මම හැමදෙස්සෙම ඉන්ස්ට්‍රක්ටින් ඇටර්නිස්ලට කියන්නේ රෙජිස්ටර් කියනවා නම් මේ විදිහට වැඩ කරන්න කියලා පුළුවන් තරම් අපි එකඟ වෙලා වැඩ කරමු. මොකෝ අපි ඕනේ අපේ වැඩේ කරගන්නනේ. ඒකයි. ඉතින් ඒකින්ද බොහෝ වෙලාවට දැන් ප්‍රැක්ටිස් එකක් හැටියට ඕඩේ කැනිට්ස් කරනවා අභියාචනා පෙත්සමට. ඒ වගේම අනිත් පැත්තටත් නෝටිස් එකක් යවනවා. සාමාන්‍යයෙන් නෝටිස් එක යැවෙන්නේ මහාධිකරණයෙන් තමයි බ්‍රීෆ්ස් රෙඩි වුණාම. දැන් ඔය අභියාචනය දාලා මාස ගාණක් බලන් ඉන්න වෙනවා. මොකෝ අපේ තියෙන මෙකැනිසම් එක හැටියට ඒ ඇප්ලිකේෂන් එක අපෝ එල්ටි එකට යනවා බ්‍රීෆ් එක හදන්න.
ඒ බ්‍රීෆ් එක හැදලා ඉවර වුණාන් පස්සේ එල්ටි එකෙන් නෝටිස් එකක් එනවා ඒ බ්‍රීෆ් එක ලබා ගන්න සල්ලි බැඳලා කියලා. ඒ සල්ලි බැඳලා කියලා කියන්නේ මේ බ්‍රීෆ් එකට ගිය වියදම අපි දෙපාර්ශවෙම දරන්න ඕනේ ඒක දරලා ගන්න කියලා. සමහරක් අය මේ නෝටිස් එක ආපුවම මේක එල්ටි නෝටිස් එකක් දැම්මක අභියත් මහාධිකරණයේ ඒකින්ද අපිට වැඩක් නැහැ කියලා ওই නෝටිස් එක ගණන් ගන්නෑ. ඒ කම්කරු විනිශ්චය සභාවෙන් හදන බ්‍රීෆ් එක අත්‍යවශ්‍යයි මහාධිකරණ නඩුවට. මොකෝ ඒකේ තියෙනවා නම්බර දාලා ඒ නම්බර අනුව තමයි අපි ඊට පස්සේ විවාද කරන්නේ මහාධිකරණ විනිශ්චයකාරතුමාගේ අවධානය යොමු කරන්නේ නඩුවකට ඒ නම්බර මගින්. ඒකල ඒ රෙකෝඩ් එකේ තමයි ඔක්කොම හරි පිළිවෙලට ඉල්ලුම් කරුගේ ලේඛන වගුත්තර කරුගේ ලේඛන ඔක්කොම කාර්ය සටහන් ඒ සියල්ල අඩංගු වෙන්නේ මහාධිකරණ බ්‍රීෆ් එකේ. ඉතින් මේ මහාධිකරණ බ්‍රීෆ් එක ඇත්තටම ඉතාමත්ම වැදගත් බ්‍රීෆ් එකක්. ඒක ඉක්මනට ගිහිල්ලා සල්ලි ගෙවලා ගන්න ඕනේ. ඊට පස්සේ මේක නඩුව එනවා මහාධිකරණයේ ඉදිරියට. ඒ එන පළවෙනි දවසට අපි කියන්නේ නොටිස් ආපසු එනිනේ දිනය කියලා. එදාට තමයි මහාධිකරණ විනිශ්චයකාරතුමා දෙපාර්ශවයේම ඉන්නවද මේ නඩුවේ බ්‍රීෆ්ස් ලැබිලාද මේ නඩුවට දැන් ඉදිරියට ගෙනියන්න සියල්ලම හරිද කියලා බලන්නේ. ඉතින් බ්‍රීෆ් එකේ වෙනකොට හම්බෙලා නැත්නම් සමහරක් වෙලාවට නඩුව කෝල් වෙනකොට බ්‍රීෆ් එක රෙඩි නැහැ. එතකොට අපි දන්නවා මහාධිකරණයට බ්‍රීෆ් එක රෙඩි නැහැ. ඒක නිසා තව දිනයක් දෙන්න කියලා. ඒ පළවෙනි දවසේ මේක සම්ප්‍රදායක් වශයෙන් හුඟා කුසා මහාධිකරණවල මෙම නඩුව ඊළඟට දින දෙනවා ලිඛිත දේශන සඳහා. ඇත්තටම එහෙම ප්‍රොසීජර් එක විශේෂම පනතන සඳහන් කළා නෑ. නමුත් සෑම මහාධිකරණයක් මේක කරනවා. ඒක ඉතාමත්ම මම හිතන්නේ හොඳ දෙයක්. මොකෝ අපි ඊට ඉස්සෙල්ලා අපේ දැන් ඔක්කොම සියලු කරුණු LT brief එකේ තියෙනවා. ඔය LT වාර්තාවේ එක වචනයක්වත් කාටවත් වෙනස් කරන්න බෑ. ඒක තමයි කම්කරු විනිශ්චයකාරියක් ඉදිරියේ පවත්වන ලද නඩුවක කාර්යසටහන් ඉතාමත්ම වැදගත් කාර්යසටහන. මම කියන්නේ සමහරක් ක්ලයන්ට්ස්ත් බලනවා තියයි අපි මෙච්චර කරෙක්ෂන්ස් කරන්නේ LT එක ඉස්සරහ. එක වචනයක ඇලපිල්ලක් පාපිල්ලක් වැරදුනත් අපි හුඟක් වෙලාවට ඒ කරෙක්ෂන් එක කරනවා. සමහරක් වෙලාවට බැනගන්න තත්ත්වයට යනවා අපේ අපිට එරෙහිව ඉදිරියේ එන ලෝයර් සමගේ එක කරෙක්ෂන් එකක් සඳහා පැය භාගයක් විනාඩි 20ක් යන අවස්ථා සමහර වෙලාවට තියෙනවා. ඒ කරන්නේ යම්කිසි හේතුවක් උඩ නිකන් කාලෙ කන්න නෙමෙයි. මොකෝ LT එකේ සාධන බ්‍රීෆ් පවත්වාගෙන යන කාර්යසටහන් කුමන අන්දමකින්වත් ඉහළ අධිකරණයක් ඉදිරියේ වෙනස් කරන්න බෑ. පෑන් මාක් එකක්වත් වෙනස් කරන්න බෑ. සුප්‍රීම උසාවියේ මට මතකයි මම පාරක් නඩුවක ඉන්නකොට බ්‍රීෆ් එකක් තිබ්බා. ඒකේ ලෝයර් එක එක පෑනේ මාක් දාලා ඒ බ්‍රීෆ් එක තමයි ඊට පස්සේ අන්ද මේ සුප්‍රීම කෝට් නඩුවට ආඳා තිබ්බේ. ඇත්තටම සුප්‍රීම උසාවියේ විනිශ්චයකාර තුමන්ලා ඒ හිටපු සෑම දෙනාට මෙතනදී සියලුම නීතිඥවරුන්ට පැහැදිලිව කියන් සිටියා මේක ඇත්තටම හොඳ ලක්ෂණයක් නෙමෙයි. මේ බ්‍රීෆ් එකේ මුකුත් නෝට්ස් හදන්න එපා කරන්න එපා. එහෙම කළා තියෙනවා නම් ඒවා ඇත්තටම ඉවත් කර යුතුයි බ්‍රීෆ් එක සුප්‍රීම උසාවියට දෙන්නට. ඉතින් ඇත්තටම කම්කරු විනිශ්චය අධිකාරියක් ඉදිරියේ නඩුව හැදුවන් පස්සේ අභියාචනයක් අවස්ථාවේදී නඩුවාතාවේ එහෙමම තියන්න ඕනේ. ඒ කම්කරු විනිශ්චය අධිකාරියේදී හරියට නඩුවක් කරේ නැත්නම් ඒ වැරදි හදන්න බෑ පස්සට. ඉතින් ඊට පස්සේ ලිඛිත දේශන තියෙනවා. ලිඛිත දේශවල සියලුම කරුණු තියෙනවා. ඒකින්ද අපි හොඳ ලිඛිත දේශනයක් දෙන්න අත්‍යවශ්‍යයි. මොකෝ හුඟක් වෙලාවට කොළඹ වගේ ප්‍රදේශවල වලට ආගිමන්ට්ස් වලට නීතිඥයෝ එකඟ වෙලා සාමාන්‍යයෙන් තියන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකෝ මහාධිකරණයක් කියන්නේ අපරාධ නඩුත් අහන තැනක්. අපරාධ නඩුවලට මූලිකත්වය දිය යුතුයි. මොකෝ මිනිස්සු හිර කරලා තබන අවස්ථා හුඟක් තියෙනවා. ඒ නඩු ඉක්මනින් ඉවර විය යුතුයි. ඉතින් සමහරක් වෙලාවට LT නඩු ගන්න අන්තිමට දවස අවසානයේ සමහරක් වෙලාවට ගන්න ඉඩක් නැහැ. ඒකින්ද LT විවාදයකට සමහරක් වෙලාවට 3-4 පාරක් යන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම ක්ලයන්ට්ගේ පැත්තෙන් බැලුවත් අපේ පැත්තෙන් බැලුවත් අපි හොඳ රිටන් සබ්මිෂන් එකක් දුන්නොත් සමහරක් කවුන්සලර් කියනවා අපි රිටන් සබ්මිෂන්ස් මත නඩුවේ තීන්දුවක් ඉල්ලමු. සමහරක් වෙලාවට ප්‍රති
ලිඛිත දේශන සහිතව ඒ කියන්නේ දෙපාර්ශවෙන් ලිඛිත දේශන හැමදාම එන්නට ප්‍රතිලිපිද. ඒක මම හිතන්නේ හුඟක් ප්‍රායෝගිකයි. මොකෝ විංශකාරතුමන්ලා වුණත් මිනිස්සුයෝ දවස පුරාම නඩු අහලා අන්තිමට එල්ටි අපීල් එකක් අහලා ඊට පස්සේ මාස කීපයකින් පස්සේ ඔය එල්ටි අපීල් එකේ ඕඩර් එක ලියනකොට මම හිතන්නේ අපි විවාද කරපු සමහර කරුණු එතුමන්ලටත් නෝ ෂෝට් නෝට්ස් ගැහුවට එච්චරම මතකයට ගන්න අඩු වෙන්න පුළුවන්. ඉතින් හොඳ ලිඛිත දේශනයක් මම හැම විටම කියනවා අත්‍යවශ්‍යයි නඩු තීන්දුව සමගම මහාධිකරණයක ගොනු කිරීම කියලා. ඉතින් ඒක තමයි වෙන්නේ ආගියුමන්ට් පස්සේ නියෝගයට තියෙනවා. මේ නියෝගයට එරෙහිව මම දැන් ජනාධිපති නීතිඥ උදිතයිකල හේව මහත්මයා කියලා දෙයි කොහොමද නියෝගයට එරෙහිව කටයුතු කරන්න ඕන කියලා. මම තව මට තව විනාඩි දෙකක් ගන්න පුළුවන්ද චමත් රිවිෂන් ගැන පොඩ්ඩක් කියන්න. ඔව් සමහත් වෙලාවට කම්කරු විනිශ්චය අධිකාරී සභාවලි අතුරු නියෝග දෙනවා යම්කිසි නඩුවක් යන අතරතුර. එසේ අතුරු නියෝගයක් දුන්නම සමහත් පාර්ශවයන් කලබල වෙනවා මීට එරෙහිව කොහොමද අපි ක්‍රියා කරන්නේ කියලා. මොකෝ 1990 අංක 32 පනතේ රිවිෂන් එක ගැන ප්‍රොසීජර් එක දීලා නැහැ. ඇත්ත වශයෙන්ම මෙතන රිවිෂන් ගැන සඳහන් කරන්නේ සුප්‍රීම උසාවියේ රිවිෂන් ජුරිස්ඩික්ෂන් එක ගැන තමයි. හයි කෝර්ට් ගැන ඉච්චර සඳහනක් නැහැ. මම ඒකයි අර කිව්වේ ඉස්සෙල්ලාම අංක 1990 අංක 19 පළාත් මහාධිකරණ පළාත්බද මහාධිකරණ පනත ඉතාමත් වැදගත් කියලා. මොකද මේ පනතේ අංක 3 වගන්තියෙන් ඒ රිවිෂන් ජුරිස්ඩික්ෂන් එක ගැන සඳහන් කරලා තියෙනවා. කම්කරු විනිශ්චය අධිකාරියේ අතුරු නියෝග වලට එරෙහිව අතුරු නියෝග කියලාම නැහැ වුණාට කම්කරු විනිශ්චය අධිකාරිය ඕනෑම තීන්දුවකට එරෙහිව රිවිෂන් යන්න පුළුවන් කියලා පළාත් බද අධිකරණයට ඒ අධිකරණ බලය දීලා තියෙනවා. ඉතින් ඒ අනුව රිවිෂන් එකකුත් අපිට කරන්න පුළුවන් පළාත් බද මහාධිකරණයට. මම හිතන්නේ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේව මහත්මයා ඊට පස්සේ අපිට කියලා දෙයි කොහොමද ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු කටයුතු කරගෙන යන්නේ කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි නීතිඥ මනෝලි ජිනදාස මෙතනිය. ඉතාමත් පැහැදිලිව ප්‍රායෝගික උදාහරණත් එක්ක අපිට මහාධිකරණයක් ඉදිරියේ අභියාචනයක් පවත්වාගෙන යන ආකාරය සහ ගුණකිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරලා දුන්නා. මම ඉක්මනින්ම දැන් යනවා ජනාධිපති නීතිඥ උදිත ඉගලහේව මහත්මයාගෙන් වෙත ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ පවතින පැරක් අභියාචනයක් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන පැහැදිලි කරගන්න. ස්තුති චමත්. මම මේ අවස්ථාවේ ස්තුති කරනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මෙවැනි සම්බන්ධනයක් සූම් තාක්ෂණය හරහා සිංහලෙන් සංවිධානය කිරීම ගැන. එමකද මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පහුගිය කාලේ වෙබිනා සමූහයක් කළා. ඒකේ පළවෙනි වෙබිනා එකත් ලේබර් ලෝ ගැන ඉංග්‍රීසි භාෂාවෙන් කරපු එකක්. ඉතින් ඒකෙන් දා මේ විෂයට ඉතාම වැදගත් තැනක් දීලා තියෙනවා. ඒක ඉතාම වැදගත්. ඒ වගේම මා කියන්න කැමති දැන් ඇත්ත වශයෙන්ම මේ මට කලින් කතා කරපු විදුවත් මණ්ඩලය අපේ රංජිත් කුසුම් මහත්මිය වගේ මනෝලි මට කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. ඉතින් මම පොඩි දෙයක් එකතු කරන්න කැමති. මම හිතන්නේ මනෝලි තාම මේ සම්පූර්ණ වශයෙන්ම ලේබර් ට්‍රයි කියන්නේ කම්කරු විනිශ්චය සභාවක අවසන් නියෝගයකට පස්සේ කොමක් කළ හැකිද කියන එක සහ අයිතිවාසිකම් ගැන ඉතා පැහැදිලිවම ප්‍රකාශ කළා. ඒකට තව එක දෙයක් එකතු කරන්න කැමති. දැන් එතුමිය කිව්වා වාගේ අපිට තියෙනවා අභ්‍යාසන බලයක්. ඒක අයිතියක්. ඒ වගේම අර 1990 අංක 19 ධර්ම පනතෙන් ප්‍රතිශෝධන අයිතියක් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 32 90 කියන ගස් 90 32 අංක 32 ධර්ම පනතෙන් රිට් ආඥා පක් මගිනුත් මේ කම්පරුවේ සභාවක නියෝගයක් අභියෝගයට ලක් කිරීමේ බලය දීලා තියෙනවා 31 ඩී වගන්තිය යටතේ. ඉතින් ඒ අනුව බලනකොට අම්පරවි සභාවක අවසන් නියෝගයක්
පළමු වතාවට අභියාචනයක් මගිනුත් පළාත්පද මහාධිකරණයට රිට් ආඥාවක් මගිනුත් ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රයක් මගිනුත් තුන් ආකාරයකින් අභියෝගයට ලක් කරන්න පුළුවන්. දැන් මම කැමති ඊළඟට ඉතාම සරලව මේ අලුත් අලුතෙන් අපේ යා තරුණ නීතිඥ මහත්වරුන්ට සහ අනිකුත් අසන් ඉන්න අයට මේක මේ ප්‍රතිපාදනය ගැන විස්තරයක් කරන්න කොහොමද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලු පත්‍රයක් එහෙම නැත්නම් අභියාචනයක් ඉදිරිපත් වෙන්නේ කියලා. අපි දැක්කා කම්කරු විශ්ව සභාවේ නියෝගයකට පස්සේ අභියාචනයක් කිරීම අයිතියක්. It can is as of right you can make an application for an appeal ekena abhyachanaya kirima tiyenne aitiya e wage ma rita adhyamaka ko revision ekata aitiya thila thina parata then supreme court ekata ehema naththan shreshthadhikarneyata yana kota ida tikak wenas panadeya kiyala debbata shreshthadhikarneyata yanna one kiyala eke kiyala tiyena shreshthadhikarney avasare laba ganeemen anaturuwa kiyala මොකක්ද මේ අවසරය කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා මේකට ස්පෙෂල් ලීව් ටු ඇපීල් ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් අපි කරුණු ඉදිරිපත් කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට මෙහි ශ්‍රේෂ්ඨාධිකරණයට සලකා බැලිය යුතු තරම් වැදගත් නීතිමය කරුණක් මෙහි අඩංගු වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක තමයි පළවෙනිම කඩුල්ල පනින්න තියෙන මහාධිකරණයෙන් පස්සේ එවද ඒක 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 සෑහෙන අමාරු කාර්යයක්. හේතුව මොකද හැම අභියාචනයකටම ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ගන්නකොට විශේෂයෙන් සේවක සේව්‍ය සම්බන්ධතා වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ඊටම ප්‍රවේශම් වෙනවා මේකට අභ්‍යාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණ අභ්‍යාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙනවද නැද්ද කියන එකට. ඉතින් ඒක තමයි පළවෙනිම කඩුව. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකදී තීරණය කරනවා මේ නඩුවේදී මොකක්ද ඇති වෙලා තියෙන නීතිමය ගැටලුව කියන එක. සිද්ධිමය කරුණු වලට වඩා අවධානය යොමු කරන්නේ මොකක්ද නීතිමය ගැටලුව. එවැනි නීතිමය ගැටලුවක් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් විසඳලා තියනවාද නැද්ද? එහෙම නැත්නම් මේක අලුතෙන් ඇතිවෙච්ච නව අර්ථකථනයක්ද කියන එක සලකා බැලිනවා. ඒ සලකා බැලීමේදී දැන් අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අපේ අවසාන අධිකරණය. එතනදී නව නීති සැකසීමක් වෙනවා කිව්වොත් ඒකත් නිවැරදි. ඒ කියන්නේ මෙතෙක් තිබ්බ නීතිය ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථකථනයකින් පසුව නව ප්‍රවේශ මාර්ගයකට යන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අර කලින් කුසුම් කිව්වා වගේ සමහර අවස්ථාවල තියෙන දේවල් වලට අපි පෞද්ගලිකව එකඟ නොවෙන්න පුළුවන් සමහර තීරණ වලට. නමුත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් පස්සේ ඒක තමයි නීතිය. දැන් අර කලින් කියපු නඩු තීන්දුවක් කිව්ව සිසිරදී ආපු මිනිසරතුමාගේ නඩු තීන්දුවක්. ඒකේ ඒ සිසිරදී ආපු නඩු තීන්දුවේ ඒකේ පැහැදිලිව කියලා තිබුණා මෙන්න මේ විදිහට. මට ඒක මේ මොකද මට ඒක ළඟ තියෙන්නේ මම ඒ නඩුවේ පෙනී සිටි නිසා සේවා යෝජකයා වෙනුවෙන්. I hold that when an employer of an employee admits that services of the employee were terminated whilst he was on probation, it is the employee who should commence the case in the labor tribunal and not the employer. ආකාරයට සමහර වෙලාවට අපි දැන් වැදගත් ප්‍රශ්නයක් මතු කළා එතනදී කුසුම් එතනදී දැන් අපි හිතමු විෂමාචාරයකට සේවයෙන් ඉවත් කරලා තියෙනවා පරිවාස කාලයේ ඉන්න කෙනෙක්. එතකොට මේක විෂමාචාරයක්ද නැද්ද කවුද නඩුව පටන් ගන්න කියන එක වැදගත් ප්‍රශ්නයක්. නමුත් දැනට තීරණය වෙලා තියෙනවා මේ ආකාරයට සිසිලදී ආපු පරිතුමා විසින්.
ඒ වගේම තවත් වැදගත් දෙයක් මම කියන්න කැමතියි දැන් කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයකදී හෝ එහෙම නැත්නම් අවසර දීමේ සලකා බැලීමේ විභාගයේදී يعني ලීව් ඇපීල් ඇප්ලිකේෂන් ස්ටේජ් එකේදී බොහෝ විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බලන්නේ නැහැ ඒතරම් ඕනකමකින් මේ මහාධිකරණ තීන්දුව තියෙනවා. ඒගොල්ලෝ බලන්නේ කම්පරු විශ් සභාවේ තීන්දුව කොතෙක් දුරට මේක මේ ප්‍රශ්නය දිහා කොහොමද බලලා තියන්නේ කරුණු මොනවද කියන එක. ඉතින් ඒක හින්දා හැම වෙලේම අර අනෝලි කිව්වා වගේ කම්පරු විශ් සභාවේ ප්‍රොසීඩින්ග්ස් සහ එහි තීරණය වෙච්ච කරුණු ලේඛන සාක්ෂි ඉතාම වැදගත් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දක්වාම නඩුවක් ගෙනියන්න. ඉතින් බොහෝ විට දැන් මම නීතිඥෙක් වශයෙන් මම කම්පරු විශ් සභාවලත් මහාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තුනේම වෙණිහිටනවා. නමුත් ඇත්ත වශයෙන්ම සමහර වෙලාවට අපි කම්පරු විශ් සභාවේ සාක්ෂි මෙහෙවනකොට අපේ ඔළුවේ තියන්නේ මේ කවදාහරි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් මේ ප්‍රශ්නේ දිහා කොහොම බලයිද කොයි විදිහට මේ සාක්ෂිය වාර්තා විය යුතුද කියන එක. ඒක නිසා ඒක ඉතාම වැදගත් කම්පරු විශ් සභාව තුලදී මේ නඩුව හරි ආකාරයට ඉදිරිපත් කෙරේ. තවත් එක කාරණයක් මම කියන්න කැමතියි. දැන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ දිහාගත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන අධිකරණ බලය ගැන සලකා බලනකොට දැන් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ බොහෝ විට ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනිකුත් රජයේට අනුබද්ධිත රජයේ සේවකයෝ නෙමෙයි නමුත් අපි හිතමු දැන් නාගරික සංවර්ධන අධිකාරිය එහෙම නැත්නම් රජයේ තෙල් සංස්ථාව මේ වගේ සංස්ථා සහ අධිකාරී වල සේවකයෙක්ගේ සේවය අවසන් වුණාම ඒ සේවකයාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. එක ක්‍රියාමාර්ගයක් තමයි බොහෝ විට ප්‍රවණතාවයක් තියෙනවා මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ඔහු හෝ ඇයට වෙනස් ආකාරයකට සැලකීමක් හෝ රැකියාව කරගෙන යාමට ඉඩදීමක් නොහැකි වීමක් වගේ පැමිණිලි කරන එක. නමුත් අවසාන වශයෙන් ඉල්ලන්නේ නැවත රැකියාව සහ පසු වේතන. මේ ප්‍රශ්නය තිබුණා බැරි වෙලාවත් කවුරු හරි කෙනෙක් කම්පරු විශ් සභාවට යන්න කලින් කම්පරු විශ් සභාවට යන්න මාස 6ක් තියෙනවානේ. කම්පරු විශ් සභාවට යන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තිබුණොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයට මාසයක්වත් යන්න ඕනේ සිද්ධි. ඒකට අපි ඉස්සෙල්ලා දුවන්නේ එතෙන්. එහෙම වගේ වෙලාවට. එතකොට එතනදී මොකක්ද වෙන්නේ? ඒ ඇප්ලිකේෂන් එක ඩිස්මිස් වෙන්න ඕනද? ඒ මොකද මේ සම්බන්ධයෙන් අර කාර්මික ආරවුල් 5031 B 2 3 සහ 5 වගන්ති වැදගත් වෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෑතකදී ප්‍රකාශයට පත් වුණා. මම ඒ සම්පූර්ණ නඩු තීන්දුව විස්තර කරන්න ඉතාම කාල වේලාවක් යනවා. මොකද ඒකේ මේ වගන්ති සියල්ලම සාකච්ඡා වෙලා තියෙනවා. මොකද බැලූ බැල්මට මීට කලින් තිබ්බ තත්වය නම් කම්පරු විශ් සභාවට එන්නේ ඉස්සෙල්ලා වෙන අධිකරණයකින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළුව මූලික අයිතිවාසිකම් පෙත්සම ඇතුළුව වෙනත් අධිකරණයකින් යම්කිසි සහනයක් ඉල්ලා සිටිය පමණින්ම කම්පරු විශ් සභාවේ තියෙන ඉල්ලුම් පත්‍රය නිෂ්ප්‍රභා වෙනවා. ඉල්ලා සිටිය පමණින්. නමුත් මේ නඩු තීන්දුවෙන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් කරලා තියෙනවා. මේ නඩු තීන්දුව තමයි රොඩ්රිගෝ එදිරිව සෙන්ට්‍රල් ඉංජිනියරින් කන්සල්ටන්සි බියුරෝ SC අපීල් 228/2017 මේක තීරණය වෙලා තියෙන්නේ 2020 ඔක්තෝබර් 2 වෙනිදා.
2020 ඔක්තෝබර් 2 වෙනිදා මේ අඩුවෙන් කියලා තියෙනවා මූලික අයිතිවාසිකම් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දුන්න විශේෂිත අයිතිය. එතනදී අපි අපි ඉල්ලන සහන කෙසේ වෙතත් අපි මූලික පැමිණිල්ල වෙන්නේ අපේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන්. ඒක නිසා මෙවැනි අවස්ථාවක ඒ දෙක අදාළත්වයක් නැහැ. මේ සෙක්ෂන් මේ මේ වගන්ති 31 බී 5 වලට අදාළත්වයක් නැහැ. අදාළත්වයක් නැති නිසා එහෙම ඩිස්මිස් කරන්න බැහැ. අනිත් පැත්තෙන් තවත් අර්ථකථනයක් දීලා තිනවා මේ කේස් එක. මේ වගන්ති ඔක්කොම සාකච්ඡා කරලා නිකම්ම නිකන් ඉල්ලුම් පත්‍රයක් වෙන අධිකරණයකට දැම්මට වැඩක් නැහැ. වෙන අධිකරණයකින් සහනයක් ලබා සිටියොත් පමණයි පම්පරුවේ සභාවේ ඉල්ලුම් පත්‍රයක් පවත්වාගෙන යා නොහැක්කේ කියලා. ඉතින් මේ නඩු තීන්දුව ඉතාම වැදගත් නඩු තීන්දුවක්. ඒ වගේම තවත් නඩු තීන්දුවක් මම මේ දැන් මොකද මම අහගෙන හිටියා පරිවාස කාලය ගැන ගොඩක් කතා වුණා. ඒ පරිවාස කාලය සම්බන්ධයෙන් පරිවාස කාලයේ සිටින සේවකයෙක් සම්බන්ධයෙන් සේවය අවසන් කිරීමේ සේවකයාගේ සේවය අවසන් කිරීමේ පනත යටතේ ඉල්ලුම් පත්‍රයක් පවත්වාගෙන යන්න නොහැකි කියලා තීන්දුවක් තියෙනවා. ඒකත් කුමාර ප්‍රනාන්දු එදිරිව අම්පරු කොමසාරිස් කියන නඩුව ඒක 2007 නව නීති වාර්තා ශ්‍රී ලංකා වාර්තා 124 හි සඳහන් වෙලා තියෙනවා. ඒ නඩු තීන්දුවක ඉතාම වැදගත්. තවත් එකක් තමයි දැන් මේ දැන් ගොඩක් වෙලාවක මම මේ මේ කම්පර මේ සභාව වලින් එහාට ගිහිල්ලා අපි කතා කළොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ මේ තීරණය වෙලා තියෙන විශේෂ නඩු තීන්දුව වල දැන් ගොඩක් වෙලාවට දැන් අපි දන්නවා මේ මේ කොවිඩ් කාලේ එහෙම නැත්නම් මේ මේ ප්‍රශ්න පටන් ගත්තේ අපේ ඊස්ටර් සන්ඩේ ප්‍රහාරයෙන්. ඊට පස්සේ කොවිඩ් ආවා. මේ ඔක්කොමත් එක්ක ව්‍යාපාර ගණනාව බිඳ වැටුණා. බිඳ වැටුණාම දැන් කිසිම ව්‍යාපාරිකයෙක් ඒ කියන්නේ තමන් සේවකයන්ට ආදරයටවත් මේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නැහැ. තමන්ට ලාභ ලබා ගැනීමට කරගෙන යන්නේ. එතකොට සෑම එතකොට සමහර වෙලාවට මේ ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙනවා තමන්ගේ ව්‍යාපාරයේ නැවත ප්‍රතිසංවිධානයක් කිරීම. ඒ ප්‍රතිසංවිධානය කරනකොට සමහර ලාට සේවකයෝ කොටසක් අයින් කරන්න වෙනවා. සුළු සේවක ප්‍රමාණයකින් කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවක අයිතන මට ඉස්සෙල්ලා පොඩක් වැරදුනා මම මේ දැන් කියන නඩුව තමයි ඒකට අදාළ නඩුව මම අනිත් නඩුවේ දෙන්නම් ඒ මේ රෙෆරන්ස් එක අර ප්‍රොබ්ලම් මේ ප්‍රොබේෂන කෙනෙකුට යන්න බෑ කියන එක නමුත් එම්ප්ලොයර්ගේ අයිතියක් තියෙනවා තමන්ගේ ව්‍යාපාරය ප්‍රතිසංවිධානය කිරීමට කියන එක තමයි කුමාර ප්‍රනාන්දු එදිරිව කමිෂන් ඔෆ් ලේබර් කියන එකේ 2007 ශ්‍රී ලංකා වාර්තාවල කියවෙන අර මම කලින් කියපු ප්‍රොබේෂන කෙනෙක් පිළිබඳ තියෙන නඩු තීන්දුව බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පනි එදිරිව කමිෂන් ඔෆ් ලේබර් 2002 බාය ඇසෝසියේෂන් ලෝ ජර්නල් වොලියුම් 9 part 2 page 16 then me giya satiye mama peni hitiya shreshtha adhikaran naduwata tawat artha kathanayak gana shreshtha adhikarane avasara labuna tawat naduwak vivadayata ganna man e naduwe paashawakana sadahan karanne naha mokada tama pawathin naduwa nisa namuth mama eke karane kiyanna kemathi then 31 B2 වගන්තියේ තියෙනවා කම්පරු වීංශ සභාවේ නඩුවක් පවතින විට යම්කිසි අවස්ථාවක කම්පරු වීංශ සභාවේ සභාපතිවරයාට පොවරියට කරුණු එලිදරව් වුණොත් කම්පරු ආඥාපනත යටතේම හතරවෙනි වගන්තිය යටතේ
බේරුම් කරණයට යොමු කරලා තියෙනවා කියලා එම ප්‍රශ්නයම කොයි සමාන ප්‍රශ්නයක් කම්පරු වීංශ ස්වභාවයේ තියෙන ඉල්ලුම් පත්‍රය නිෂ්පභා කළ යුතුයි කියලා. මෙතනදී ප්‍රශ්නයක් පැන නැගුණා. මේ ඒ ප්‍රශ්නේ තමයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේදී තීරණය කරන්න යෝජිත වෙලා තියෙන්නේ. මෙතනදී තීරණය කළ යුතු වන්නේ කම්පරු වීංශ ස්වභාවකින් නිෂ්ප්‍රභා කළ යුත්තේ හතරවෙනි වගන්තිය යටතේ රෙෆරන්ස් එකක් කම්පරු වීංශ ස්වභාවයේ ඇප්ලිකේෂන් එකට කලින් කරලා තියෙනවා නන්ද පස්සේ කරලා තියෙනවා නන්ද කියන ප්‍රශ්නේ. නමුත් වගන්තියේ එහෙම එකක් නැහැ. වගන්තියේ කලින් කරපු රෙෆරන්ස් එකක්ද පස්සේ කරපු රෙෆරන්ස් එකක්ද කියන එකක් නැහැ. වගන්තියේ තියෙන්නේ කම්පරු වීංශ ස්වභාවකදී වනම අවස්ථාවක වීංශකාර වරයාට හෝ වරියට පෙනී ගියොත් එම කර්ම සම්බන්ධයෙන්ම බේරුම්කරණයට යොමු වෙලා තියෙනවා කියලා. ඒකට කම්පරු වීංශ ස්වභාවයේ තියෙන ඉල්ලුම් පත්‍රය නිෂ්පභා වී. ඒකට හේතුව තමයි එකම පනත යටතේ එකම කාරණේ සම්බන්ධයෙන් ඒ කියන්නේ රිලීෆ් එහෙම නැත්නම් සහන ඉලා සිටිය නොහැකි කියලා. ඉතින් ඒකේ මේ පිළිබඳ නඩු තීන්දුව ගණනාවක් තියෙනවා. ඒ පිළිබඳ යම් කිසි ආකාරයක සාකච්ඡා වෙලා තිනවා රොඩ්රිගෝ නඩුවේ. නමුත් ඒක අපි කියනවා ඔබිට කියලා. නමුත් ඒක මූලික කරුණ නෙවෙයි. නමුත් ඒක නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර දීලා තියෙනවා. හොඳයි. මං හිතන්නේ කාල වේලාව බොහෝ ඉක්ම ගිහිල්ලා තියෙනවා. චමත් මහත්මයා පොඩ්ඩක් කලබල වෙලා තියෙනවා. හොඳයි අපි ප්‍රශ්න වලට ඉඳ තියලා දැන් ඉතින් මම මගේ මේ කතාව අවසන් කරන්න. බොහොම ස්තුතියි සර්. මම උපොත් කිව්වේ නෑ. මොකද කාලයට වඩා ඔබතුමා කියන කරුණු ඉතාමත් වැදගත් නිසා අපි අහන් හිටියා. බොහොම ස්තුතියි සර්. ඉතාමත් හොඳින් අපිට ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ අභියාචනා සම්බන්ධ ඉතාමත් හොඳින් අපිට තේරුම් කළ දුන්න. අපිට ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තිනවා. කාලය තියෙන විදිහට මම ඉක්මනින් මේ ප්‍රශ්න යොමු කරන්නම්. පළින් ප්‍රශ්න තමයි කොවිඩ් වසංගතය හේතුවෙන් සමහර මේ කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉගලේවස විස්තර කරා. කොවිඩ් වසංගතය හේතුවෙන් සමහර සංස්ථාපිත සමාගම් වැසීමට කටයුතු කරගෙන යන බව පෙනෙයි. එම ආයතන වලින් අස්කර ඇති සේවකයන් දැන්තමත් කම්කරු මිනිස් ස්වභාවෙත් තම පැමිණිලි ඉදිරිපත් කොට ඇත. යම් හේකින් එසේ එම සමාගම් වැසුනොත් අස්කරපු සේවකයන්ට තම නඩුව පවරා පවත්වාගෙන යා හැකිද කියන කාරණය අහනවා. ඒ කියන්නේ කොවිඩ් හින්දා සමාගම වහන් ඉවත් කරපු සේවකයෝ නඩු පවරලා තිනවා. ඒ නඩුව පවතින අතරතුර සමාගම වැසීමකට ලක් වුණොත් ඔවුන්ට ඒ නඩු ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නය යොමු කරලා තිනවා. මම ඉගලේවසට මම මේ ප්‍රශ්නය යොමු කරන්නද? හොඳයි හොඳයි. ඒ අවස්ථාවේ අපි විශේෂයෙන්ම සලකා බැලිය යුත්තේ සේවා යෝජකයා විසින් මේ ගන්නා ලද ස්ථාවරය පිළිබඳ. සේවා යෝජකයාට ගත හැකි ස්ථාවර කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි සේවා යෝජකයාට කියන්න පුළුවන් මම මගේ වරදක් නෙමෙයි මම අස්තලේ නෑ. මේක frustration of contract. මම සිංහල වචනේ නම් මම දන්නේ නෑ. නමුත් frustration of contract කියලා. ඒ කියන්නේ contract of employment is a frustration. It's nobody's fault. يعني කවුරුවත් මේක මේක සේවකයාගේ වරදකුත් නෙමෙයි සේවා යෝජකයාගේ වරදකුත් නෙමෙයි බාහිර ප්‍රශ්නයක් නිසා මෙයා වෙලා තියෙනවා කියලා. ඒත් එවැනි අවස්ථාවක termination එකක් නැතිකොට jurisdiction එකක් පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක ඒක සේවා යෝජකයා ඒ තත්ත්වය ගත්තොත්. නමුත් සේවා යෝජකයා තීරණය කළොත් මට මේක කරගෙන යන්න බෑ මම අස් කරනවා කියලා. එතකොට නම් බලය තියෙනවා සේවකයන් අවසන් කිරීමේ විශේෂ ප්‍රතිපාදන පනත යටතේ විභාගයක් කරගෙන යන්න. ඉතින් ඒ අවස්ථාව වෙනකොට සමාගමක් වෙහිලා යනවායි කියන එක අපි සාමාන්‍යයෙන් කියන කතාවක්. නමුත් සමාගමක් වහන එක එතරම් ලේසි නෑ. සමාගමක් වහනවායි කියන එක සමාගම් නීති යටතේ ලික්විඩේෂන් එකක් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔය සාමාන්‍ය සමාගමේ කටයුතු ඇන හිටියයි කියන එක වසා දැමීමක් නෙවෙයි. ඉතින් ඒ වගේ ගොඩාක් කාරණා මත තමයි එවැනි අවස්ථාවක කෙටියෙන් කිව්වොත් අපිට තීරණය කරන්න වෙන්නේ මොකක්ද සේවකයන්ගේ අයිතිය කියලා. බොහොම ස්තුතියි සර්.
දැන් ඒ වගේ අවස්ථාවකස දැන් සමාගම වහලා තියෙන්නේ. නමුත් නඩුව ඉස්සරහට යනවා. ඒක ඒතකොට අවසානයේ නඩු තීන්දුවක් ලබා ගත්තම ඒක ක්‍රියාත්මක කිරීමේදී යම් කිසි ගැටලුවක් ඇති වෙනව නේද? ක්‍රියාත්මක කිරීමේදී මේවයි දැන් අපි මම එකයි කලින් කිව්වේ වහලා තියෙනවා කියන එක ඒක බොහොම ලූස් වර්ඩ්. ඒ කියන්නේ අපි ලික්විඩේෂන් එකකට යනකොට ඒ පිළිබඳ ඒ කියන්නේ ඒ මේ ඒකේ උනන්දුවක් දක්වන පාර්ශවයට මැදිහත් වෙලා ඒකට විරුද්ධත්වේ හෝ ඒකෙන් ක්ලේම් එකක් ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් බලනකොට මේක වැරුවයි කියලා දැන් ලේබර් ට්‍රයිබුනල් ඕඩර් එකක් හරි එහෙම නැත්නම් වෙනත් කමිෂනර්ගේ ඕඩර් එකක් එන්ෆෝස් කිරීමේදී සමාගමකට එරෙහිව එහිදී බොහෝ අවස්ථාවල මේ මේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව මේක ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව තියෙනවා පනතේ. ඉතින් ඒක නිසා එතන ගැටලුවක් තියෙන්නේ මොකද්ද මේ අවස්ථාව කියන එක අපිට හරියටම කියන්න බෑ. නමුත් ලික්විඩේෂන් එකට ගියොත් එතකොට තියෙනවා ප්‍රශ්නයක්. එතකොට නෛතික පුද්ගල භාවයක් නෑ. හැබැයි එතකොට නීතිමය ප්‍රශ්නයක් මතුවෙනවා. ලික්විඩේෂන් එකකින් පස්සෙත් ඩිරෙක්ටර්ස්ලා රෙස්පොන්සිබල්ද කියන එක. මොකද ලික්විඩේෂන් එකේදී ලික්විඩේටර් ස්ටෙප්ස් ඉන් ද ටූත් ඔෆ් ද ඩිරෙක්ටර්ස්. ඒ ප්‍රශ්න ගොඩක් එතන නීතිමය ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. හොඳයි. බොහොම ස්තුතියි. Maloli, do you have anything to add? Maloli te mutte. Maloli, your mic is mute. Mute. මම එකක වෙනවා ජනාධිපති නීතිගතුමත් එක්ක. මම හිතන්නේ මේ මිහින්යා හිම සම්බන්ධයෙන් ওই වගේ ප්‍රශ්න රාශියක් ආවා. ඒ වෙලාවේ ලික්විඩේටර් බත් නම් කරන්න කියලා අපිට විනිශ්චය අධිකාරියෙන් මේවා වුණා. ලික්විඩේටර් කෙනෙක් පත් කරන් පස්සේ ඌත් පාර්ශව කරුවෙක් කරන්න කියලා කම්කරු විනිශ්චය සභහ නඩුවට. ඉතින් එතකොට අන්තිමට ලික්විඩේටර් ක්ලේම් එක අපිට ලොජ් කරන්න පුළුවන් තීරණයක් ලබා ගැනීම සඳහා. ඉතින් එහෙම සහනයක් වගේ ලබා ගන්න පුළුවන් ඒකට. උන්තනේ අපේ සම්බන්ධතාවයේ පොඩ්ඩක් yeah there is problem with the Maloli's connection. yeah අපි ඊළඟ ප්‍රශ්නය. ඔව් අපි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ if employee affected covid 19 again යම් කිසි අවස්ථාවක සේවා යෝජකට COVID-19 තත්ත්වය නිසා ඔහුට ව්‍යාපාරේ පවත්වාගෙන යන්න හැකියාවක් නැත්තම් සහ සේවකයන්ට සේවයට පැමිණීමට හැකියාවක් නැත්තම් සේවා යෝජක විසින් වැටුප් ගෙවීම ඉදිරියට පවත්වාගෙන යා යුතුද කියන ප්‍රශ්නය අහලා තියෙනවා. සේවා කාගෙන්ද පිළිතුරු බලාපොරොත්තු එමයි සේවය අවසන් කරලා නැත්නම් ওই පිළිබඳ අපි අර පළවෙනි සෙමිනා එකේ ගොඩක් සාකච්ඡා කළා. සේවය අවසන් කරලා නැත්නම් සේවයේ නීත්‍යානුකූලව සේවයේ යෙදී සිටිනවා නම් අඩුවෙන් වැටුප ගෙවීමට කිසිම ප්‍රතිපාදනයක් නැහැ. සම්පූර්ණ වැටුප ගෙවිය යුතුයි. නමුත් බොහෝ තැන්වල කලේ මේ තත්වය සේවකයන්ට පැහැදිලි කරලා සේවකයන්ගේ කැමැත්තෙන් ඒගොල්ලන්ගෙන් ලිපියකට අත්සන් අරගෙන සේවකයන්ගේ කැමැත්තෙන් පඩි අඩු කරලා ගෙවාගෙන ගියා. මේක වැදගත් වෙනවා දෙපැත්තටම. මොකද මේක මේක මේ සර්වයිවල් එකේ ප්‍රශ්නයක් ඒ වෙලාවේ. ඒක ඉඳ සේවකයොත් බොහෝ දෙනෙක් බොහෝ තැන්වල එකඟව. මේ එකඟවීම මත දෙපැත්තේ කැමැත්තෙන් කරගෙන ගියා. නමුත් නීත්‍යානුකූලව ප්‍රතිපාදනයක් නැහැ පඩි අඩු කරලා. Thank you. බොහොම ස්තුතියි සර්. ඊළඟ ප්‍රශ්නය මම රජිත් පිගේරා මෙතුමාට ඉදිරිපත් කරොත් එහෙම මේක තියෙන්නේ යම්කිසි අවස්ථාවක සේව ප්‍රොබේෂන් ඒ කියන්නේ පරිවාස සේවකයෙක්ගේ සේවය අවසන් කිරීමට ලෝ පර්ෆෝමන්ස් ඒ කියන්නේ ඔහුගේ කාර්ය සාධනය මදි කියන පදනම එහෙම නැත්නම් ඔහුට දෙන විකුණුම් ඉලක්ක සපුරා ගන්න බැහැයි කියන පදනම මත අවසන් කිරීමට හැකියාවක් තියෙනවද එහෙම නැත්නම් එවැනි අවස්ථාවකදී ඔහුගේ සේවය අවසන් කරන්න ඉල්ලාස්වීම හෝ සේවය අවසන් කිරීම කියන තන්ත්‍රයක් නැතුව කරන්න පුළුවන් යම්කිසි ක්‍රියාමාර්ගයක් තියෙනවද කියන එක. එතන සේවා යෝජකට තියෙන එකම
අවස්ථාව තමයි සේවකයා සම්බන්ධයෙන් ওই පරිවාසක කාලයේ වෙන තත්ත්වය. ඒ කියන්නේ ටෙස්ටිං පීරියඩ් එක. මෙයාගේ මේ වැඩ පිළිවෙල අපිට ගැළපෙනවද? මෙයා අපිට ගැළපෙන පුද්ගලයෙක්ද කියලා මෙයා අගකීම් කරනවද කියලා අපිට පීරියඩ් එකක් දෙනවා. ඒක නීත්‍යානුකූල අපි සමහර කොන්දේසි ඉගන්නේ තරලා ඒක කඩලා දාන්න පුළුවන් මාසයක් දී මාසකින් ඉවත් වෙන්න පුළුවන් දැන් ඉවත් වෙන්නේ පරිවාස කාලයට එහෙම නැහැ පරිවාස කාල අයිතියක් හැටියට සම්පූර්ණට දීලා තියෙනවා ඒ කාල සීමාවේදී සේවකයා සේවා යෝජක බලාපොරොත්තු වෙන මට්ටමේ වැඩ කිරීමේ අයිතියක් තියෙනවා නැත්නම් මේ සේවා යෝජකට අවස්ථාවක් නැති වෙනවනේ මේ සේවකයේ සුදුසු නැති සේවකයෙක් ගත්තාම ඉතින් ඒක නිසා ඒ ඒ අවස්ථාවේදී ඒ මත ඉවත් කරනවා නම් ඒ මත සේවෙ ඉවත් කරනවා නම් ඊට පස්සේ ඉල්ලුම්කරු ගිහිල්ලා ඒ ඒමත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවන අධිකරණයේ ක්‍රියාමාර්ගය කම්කරු විශ්ව සභාවට යනවා කම්කරු විශ්ව සභාවේදී හාම්පුතා කියන්න ඕනේ මෙතන මගේ අසත්භාවයක් නැහැ මට මෙයාගේ මෙයා ඒ තියෙන මගේ මට්ටමට මේ වැඩ ටික කෙරෙන්නේ නැහැ අයිය. මොකද පරිවාස කාලයේ තමයි ඒකට සුදුසුම කාල සීමාව. ඉතින් ඒ කාල සීමාවේදී ඒ අයිතිය සේවා යෝජකට පුළුවන් පාවිච්චි කරන්න සත්භාවයෙන් පාවිච්චි කරන්න ඕනේ ඒක. මොකද පරිවාස කාලයේදී ඉවත් කරපු කරුවොත් දරු විනිශ්චය අධිකාරියේ විසින් සලකා බලන්නේ මේක සත්භාවයෙන් කරලා දිනවද අසත්භාවයෙන් කරලා දිනවද කියන කාරණාව තමයි. එතකොට සත්භාවය කියන එක ඇප්ලිකන්ට් ඔප්පු කරගන්න අසත්භාවයෙන් නෙවෙයි මම කියලා ඔප්පු වුණොත් එතකොට යාට සහනයක් නැතු වෙනවා සේවා ආයෝජකට එතන යම්කිසි වාසි සහගත තත්ත්වයක් ඇති වෙනවා බොහොම ස්තුතියි රංජිත් වීරමතුමනි ඒක ඉතාමත් පැහැදිලි අපිට තව ඉතාමත් ඉක්මනින් අපි ප්‍රශ්න දෙකක් තව තියෙනවා එකක් තමයි මේක ඉතාමත් කෙටියෙන් අහුවත් එම වකුෆ් පනත හෝ මුස්ලිම් පල්ලිසා පුණ්‍යභාර යටතේ ව්‍යාපදිංචි ආගමික ස්ථානයක සේවය කරන සැනැත්තෙක් කොහොව ඒ ස්ථානෙන් ඉවත් කරොත් ඔහුට කම්කරු විනිශ්චය අධිකාරිය වෙත ඉල්ලුම් පත්‍රයක් යොමු කර හැකිද නැත්නම් ඔහු අර මුස්ලිම් පල්ලි හා පුණ්‍යභාර යටතේ ඔහු යම් කිසි ප්‍රතික්‍රමයක් පැති යුතුද කියලා ප්‍රශ්නයක් අහලා තිනවා ඒ සම්බන්ධයෙන් මම මනෝලි චන්දස මෙතනකින් යොමු කරොත් මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් මම එච්චර දැනුමක් නැහැ මං හිතන්නේ කුසුම් පත්‍රණ මහත්මිය හරි ජනාධිපති නීතිඥ මහත්මයාට හරි ඒක ප්‍රශ්න යොමු කරොත් හොඳයි. බොහොම ස්තුතියි. මම නම් හිතන්නේ මෙතන තියෙන්නේ සේවක සේවයා අතර තියෙන ප්‍රශ්නයක්. කොහෙද වැඩ කළේ කියන එක වැදගත් නැහැ. දැන් අපි දැකලා තියෙන ඕනේ තරම් කතෝලික පල්ලිවල ඒ සංවල සේවය කරන අය ඉල්ලුම් පත්‍ර දානවා කම්කරු මිනිස් සභාවට. ඒතන වැදගත් වෙන්නේ මේ සම්බන්ධතාවය මොකක්ද කියන එක මිස වැඩ කරපු තැනේ ස්වභාවය නෙවෙයි. ඒක නිසා මම හිතනවා අයිතියක් තියෙනවා කම්කරු මිනිස් සභාවට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම. Thanks. බොහොම ස්තුතියි. සර් මුස්ලිම් නීතිය යටතේ විශේෂම යම්කිසි විශේෂ ප්‍රතිපදාන තියෙනවා නේද ඔවුන්ගේ පල්ලි සම්බන්ධයෙන්? හා පල්ලිවල සේවකයන් සම්බන්ධයෙන්. එතන තමයි මම හිතන්නේ අපිට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් ඒක පොඩ්ඩක් බලන්න වෙයි මුස්ලිම් නීතිය ඉතාමත්ම අර විශේෂිත නීතියක් නිසා ඒක පොඩ්ඩක් බලන්න වෙනවා තවදුරටත් ඔව් ඒක ඒක නම් මමත් කියන්න දන්නේ නැහැ මුස්ලිම් නීතිය අතේ සේවක මුස්ලිම් නීතිය ගැන අපිට එච්චර හැබැයි ඒත් මම හිතනවා මේ නෛතික ප්‍රතිපාදනයක් තියනවාද කියන එක නම් මම දන්නේ නැහැ ඒ නෛතික ප්‍රතිපාදනයක් තිබුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ හැබැයි මුස්ලිම් පාසල් සම්බන්ධයෙන් ඔවුන් අර මේ පාසල් සාමාන්‍යයෙන් අර කල්මනාකාරත්ව සම්බන්ධයෙන් නම් කම්කරු විනිශ්චය සභාවට පුurna අයිතියක් තියෙනවා just places තමයි අපිට ෂුව නැති මොකද මුස්ලිම් නීතිය කියන්නේ ඉතාමත්ම විශේෂිත පොඩි මුස්ලිම් මන්ත්‍රී මුස්ලිම් නීතිඥවරුන් ඉන්නවා උන් තමයි ඒක හුඟක් වෙලාවට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ but පාසල් සම්බන්ධයෙන් එහෙමනම් ප්‍රශ්නයක් නැහැ cultural matters මුස්ලිම් නීතිය මම පරිබා බාධා කිරීමක් කරන්නම් මම ඔය මුස්ලිම් පල්ලියට අදාළ
නඩු කීපයක් කළා ඒ පල්ලියේ අර ඒ පල්ලියේ වැඩ කටයුතු කරන උදෑසන 4ට විතර ඒ අදාළ ඒගොල්ලන්ගේ ආගම කියවන එක්කෙනෙක් සේවෙන් ඉවත් කරලා ඊට පස්සේ ඒ පල්ලියේ සියලු දෙනාට විරුද්ධව මම නඩුව පැවරුවේ මම හිතුවේ ඉල්ලුම් කරු වෙනුවෙන් ඒ නඩුව පවරා පවත්වාගෙන යන්න හම්බුණා අපිට පසුව ප්‍රොදුතාවයක් ගත්තේ නැහැ පසුව එය කෙසේ හෝ සමත වුණා මේ අවුරුද්දකට සමෙක් ඉස්සලා සිදුවීමක් නේ මමත් හිතන්නේ පනතේ කොතරම්වත් එක්ස්ක්ලූඩ් කරලා නැහනේ සේවා සේවකයා සහ සේවා යෝජකයා කියන සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ කොතනද එතනදී යායට එන්න කිසිම බැරියර් එකක් පනතේ නැහැ දැන් අපි පර්සනල් ඩ්‍රයිවර්ස් ලා මේ හවුස් මේස් ලා වගේ ආගේ වුණත් ගන්නවනේ ගන්න පුළුවන් ඔව් ඒක නිසා අරකින් එක්ස්ක්ලූඩ් කරලා නැති නිසා මට එතන බාධාවක් නැතු ඇති කියලා හොඳයි බොහොම ස්තුතියි අපිට තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා මං හිතන්නේ අපිට වෙන් වෙලා තියෙන කාල වේලාව දැන් අවසන් වෙලා තියෙන නිසා මේ ප්‍රශ්න වලට අපිට මේ වෙලාවේ උත්තර දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මම අවසන් වශයෙන් ජනාධිපති නීතිති උද්දිත ගිලහෙව මැතිතුමාටත් හිතපු විනිශ්චයකාර තුමිය කුසුම් පතිරණ මැතිනියටත් නීතිගේ මනෝලි ජිරදාස මැතිනියටත් නීතිගේ රංජිත් පිගේරා මැතිතුමාටත් ඉතාමත් ස්තුතියන්ත වෙනවා මේ සාකච්ඡාව අපිට ඉතාමත් සරලව සහ ප්‍රායෝගික දැනුමක් ලබා දීම සම්බන්ධයෙන් අද දිනේදී කම්කරු නීතිය සහ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉතාමත් ස්තුතියි මම දැන් බුද්ධිකට නැවතත් මේ වැඩසටහන බාර දෙනවා බොහොමත්ම ස්තුතියි චමත් ෆර්නාන්ඩෝ මහත්මයා අද දිනේදී මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වුණ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ගරු විනිසුරු කුසුම් සෙනරත් පතිරණ මහත්මියත් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් පිගේරා මහත්මයාත් නීතිඥ මනෝලි ජිනදාස මහත්මියත් ඒ වගේම මෙම වැඩසටහන මෙහෙවූ චමත් ෆර්නාන්ඩෝ මහත්මයාටත් නීතිඥ සංගමයේ වෙනුවෙන් සහ නීති සම්මන්ත්‍රණ කමිටුව වෙනුවෙන් අපගේ විශේෂ ස්තුතියක් පිරිනමනවා සෑම අවසානයක්ම ආරම්භයක් වෙනවා සෑම ආරම්භයකම අවසානයක් තිබෙනවා ඒ නිසා මෙවැනිම නැවුම් මාතෘකාවක් යටතේ නැවත ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අප මෙම වෙබිනා සාකච්ඡාව අවසන් කරනු ලබනවා සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි සුබ රාත්‍රියක්